විතර ප්‍රඥාවක් තියෙනවා කියන එක. කිකිලියන් පවනක් සිටින කොටුවකදී ලැබෙන විතර කෑමට ගැනීමෙන් අනේ විතර කෑමට ගැනීමෙන් මෙන් පාපය සිදු වෙනවාද කියලා මේ අනිත් ඉතින් හිතා ඉන්න එක අපි හිතා ඉන්න එක එකක්. දැන් අපි බලන්න ඕනේ කුකුලෝ නැතුව කිකිලිය විතරක් ඉන්න එකේ විතර දැම්ම විතර දාපු රටාවක් නැද්ද? කොහොමද විතර හැදෙන්නේ වඩි? කිකිලිය නියපොත්ත විහාරට වැඩෙන එක කිකිලිය ඇඟේ තියෙන කොටස. ඒක තව කවුරුවත් වන්නේ කිකිලි කන බොන ආහාරයත් අරින්න කිකිලි හැදිය කර්ම ශක්තියෙන් ඒ හටගත්ත જાතියේ ඒ අවශ්‍ය කරන අංගෝපාංග වශයෙන් එනවා. විතරේ කියලා කියන්නේ කිකිලි අංගෝපාංගයක් නෙමෙයි. අමතර කොටසක් නේ පැහැදිලිව. කිකිලි දාන පහරන වෙට්ට බව. ඒකේ අයිති කොටසක් වෙනවා. වැඩියෙන් කෑවත් ලොකු වෙට්ටක් දාන කිකිලි. එනම් විතරේ එහෙම එකක් නෙමෙයි. විතරේ නිෂ්පාදනය කියනකොට කිකිලියෙන් තියෙන ආහාරය ඇදලා ගන්න පෝෂණය කරන යම් ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය තුලින්ම වැඩෙන එකක් මිසක් කිකිලිගේ මොනවත් අරගෙන ඉන්නලා ඒ හේතුව වැඩෙන දෙයක් එකක් ඒ විතරේ මේ කිකිලියේ ශක්තියක් නැහැ විතරේ පෝෂණය කරන්නේ. ඒ කිකිලිය ඇගේ ස්වභාවයකුත් නෙමෙයි විතරේ පෝෂණය කරන හිත වෙන මූලික ධර්ම. යම් කිසි විතරයක් කියලා හටගත්තා නම් ඒක හට ගන්නකොටම යම් ක්‍රමවේදයකට හට ගන්නවා. ඒක කර්ම ශක්තියේ ප්‍රභාවය. කර්ම ශක්තියෙන් ඕක හට ගන්නවා. කර්ම ප්‍රභාවය. කර්මය නිසා යම් කිසි සත්වයේ සිද්ධ වෙන සම්බන්ධයෙන් සිද්ධ වෙන දෙයක් නිසාම තමයි. ඒක ඒසේ හට ගන්නවා. අවශ්‍ය කරන ඕජස ඒ සත්වයේ වශයෙන් ගොඩනැගීමට තියෙන ඕජස කිකිලිගේ තිබෙන ශාරීරියේ පෝෂණේ ඒ සත්ව ස්වභාවයේ කර්මජ ප්‍රභාවය නිසා ඇදලා අරගෙන සකස් වෙනවා. දැනගෙන කවුරුවත් බිත්තරය හදනවා නෙමෙයි. ওই බිත්තරේ ඇතුලේ තියෙනවා පොඩි ඉඩ ප්‍රමාණයක්. ඔය උඩ අර මහත පැත්තේ බලපුවාම ඒ ඉඩ ප්‍රමාණය තියෙනවා හුලඟ ටිකක් ඉදිරි වෙලා. ඔක්සිජන් වාතයේ එක්තරා මට්ටමක් ඒකේ තියෙනවා. ඒක හිමීසිරු බිත්තර කඩන කෙනෙක් කල්ලා හැම බැලුවා නම් පේනවා. එක්තරා සීවියකින් වට වෙලා බිත්තරේ කටුවෙන් ඇතුලේ එක්තරා පුංචි කොටසක් උඩින් තියෙනවා. වාතයේ ප්‍රමාණයක් ගැබ් වෙලා ඒක වෙනවා. ඊට යටින් තමයි සිවියකින් වෙලා ඇතුලේ කහමදී සුදුමදී කියන ශ්‍රාවය තියෙන්නේ. ඉතින් ওই ටික හැදුනේ කොහොමද? ඇයි අර වාතයේ පොටයක් ඉතුරුනේ? ඇතුලේ පැටිය හැදිලා ඔක්කොම වෙලා හිටන් එනකොට උරු මොහොතක් හුස්ම ගන්න ඕනේ උට දඟලන්න. හැදිච්ච පැටිය හුස්ම කරගෙන තමයි අතපයි දික් කළා කොට ඇනලා එහාට මෙහාට හොලවන්නේ. ඌට ඒ විලාසේ හුස්ම ගන්න වාතය තිබුණ නැහැ නේද? ඇතුලේ මැරෙනවා විතර කටින් හිරෙච්ච එක වාතය තිබුණ නැහැ නේද? ඔන්න ඕකට තමයි වාත පොඩ තියෙන්නේ. හැදිච්ච ගමන් ඌ මොකද කරන්නේ? ඌ එක හැදිලා හැදිලා ඉතම ඌවසනේ වෙච්ච ගාම ඌ ක්‍රියාත්මකව ඌගේ හෘද ස්පන්දනයේ ක්‍රියාත්මක කළා. ඌගේ තාස්වාද ප්‍රස්වාද කරන මොහොතක් එනවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ මොහොතේදී ඌ පෝෂණය වෙලා වැඩිලා ඉවරයි. දැන් කටුවෙන් එළියට එන්න හැදෙන වෙලාව. කටුව විඳගන්න හොටෙන් ඇල්ල විඳ ගන්න ඕනේ. ওই විදිහට හුස්ම ටිකක් අරගෙන ඉවර පෝෂණය වෙන්න ඕනේ. නැත්නම් ඒ ශක්තිය ගන්න බැහැ. අන්න ඒ හොටෙන් තමයි හුස්ම ගන්න මේ මොහොතේ. අරන් හොටෙන් ඉඳලා හිටන් පානීය තුලින් හරි හොටෙන් ඇල්ල හරි කටුව හිල් කරගත්තාම එතනින්නම් තමයි ඌ ඇතුළේ ඉඳගෙන වාතය ඇතුළට එනවා. ඊට පස්සේ ඌ හිමින් හිමින් අර කටුව විඳගෙන එළියට එනවා. ඒක කීලි කරන දෙයක් නෙමෙයි. මෙන්න මේවා කීලිය වඩියේ ඉඳලාම යම්කි සත්වයක වශයෙන් ගොඩනැගෙන්න අවශ්‍ය කොටස් ටික එකතු වෙලා ඒක හැඩයකට හැදෙනවා. අසාවේ කොහොමද කටුවකින් වැහිලා ඔක්කොම සකස් වෙලා සීවියකින් වැහිලා ඒ විදිහට සකස් වුණා. ඒ කවුද කරලා දුන්නේ? ලෝකේ යමක් යම් ආකාරයෙන් සිද්ධ වෙන නම් සතෙක් හැදීමට අවශ්‍ය දේ සිද්ධ වෙලා තියෙනවා. එහෙම හැදිච්ච පිටරේ තමයි රැකෙව්වහම හැදෙන්නේ. එකක් තියෙනවා රැකෙව්වහම හැදෙන්නේ නැති එකයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. රැකෙව්වහම හැදෙන්නේ නැති වෙන්නේ එක කොටසක් ඒක අඩු වෙලා තිබුණොත්. ඒකේ තියෙන කොටස හැදෙන්නේ දිවිජ කොටසට නිකන් හැදෙනවා. වැඩෙන්න තියෙන කොටසල මදි වුණොත් එතනින් මැරලා යනවා. ඉතින් හැදෙන්න විදිහක් නැහැ නිතර ටික. යම් මට්ටමක හැදෙන්න අවශ්‍ය කරන්නා වූ දේ පෝෂණය වෙන්න අවශ්‍ය කරන්නා වූ දේ සත්‍යයෙන් ලැබෙනකම් ඒ මට්ටමනේ පෝෂණය වෙනවා. ওই පෝෂණය වෙන අතල සුරුද්දී ඒ සත්‍යයගේ පෝෂණයට අවශ්‍ය කරන ආහාරයේ හිඟියක් ඇති වෙනොත් මොකද වෙන්නේ? ඔහු එතනින් මැරලා යනවා. මැරලා නම් දවසක් යනකොට කුණු වෙනවා. ඒක තියෙන්නේ. ඉතින් ඇතුලේ ජීවයක් නැතුව විතරයක් හදනොත් එහෙම දවසක් යනකොට කුණු වෙන්න ඕන. ජීවේ නැති වුණා. ජීවේ නිසා තමයි විතරේ රැකෙන්නේ. එතකම මේක එහෙම ඒ ස්වභාවයක් ඒකේ තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? සතුන්ගේ කිවෙනා සතුන්ගේ තියෙනවා විතරයක් දැමීමේදී මූලික වශයෙන් අවශ්‍ය කරන හැදින්න අවශ්‍ය කරන කොටස. ඒ ටිකේ කිකිලිය කුකුල හඬලන සද්දේට
ඒ අවශ්‍ය කරන කොටසකින් තමයි විතරේ කලලිය සකස් වෙලා ඉඳන් එන්න හේතු වෙන්නේ. ඒක විවිධ ක්‍රම වේද. අපි හිතා ඉන්නේ ඒක ක්‍රමයයි. මෞපිය දෙදෙනාගේ එක්වීම මෞ විෘත්‍යත්‍යක් වීම ගන්ධබ්බියේ ඔක්කාන්ති වීම කියන කාරණා තුන එකතු වෙන්න ඕනේ කියලා පෙන්නවා යම් කිසි සත්වයේ හට ගන්න. ලබක් හරි සතික් හට ගන්න. දැන් ඔය ඇතුලේ වෙන් කරලා ඉන්න කිකිලියන්ට අලරන්න කුකුලේගේ සද්ද ඇහෙන තැනක තියා තියෙනවා. කුකුලේ කල්ලුන සද්ද වෙනකොට තමයි පිටර දාන්න පටන් ගන්න. එහෙම නැති වෙනක නම් තනි කිකිලි විතර දාන්නේ නැහැ. පරිස්සමයි කිරුවා නම් ඒ තීරේ. එහෙම කළොත් මොකද ඉන්නේ අල්ලලන සද්දේ මුල් කරගෙන ඒ විතර දමන්න අවශ්‍ය කරන්නා වූ මූලික හට ගැනීම සිද්ධ වෙනවා. ඒකත් එක ක්‍රමයක්. මේවා විවිධාකාර ක්‍රමවේදයන්ගෙන් සිද්ධ වෙන ක්‍රම. එකම දෙයකින් නෙමෙයි. අපි අහනවා මෙහෙම දෙයක්. යම්කිසි නියරක් බැඳලා තියෙනවා කුඹුරක. ඕකේ උස තැනක් තියෙනවා. ඔය උස තැන් පිළිලා මෙන්න මේ තැන් වලින් වතුර යනවා ඒවලා දැකලා තියෙනවද කියලා කෙනෙක්ගෙන් අහනවා. දැන් මෙතනින් නෙමෙයි අන්න වක්කර ළඟ පාත් වෙච්ච තැන ඉන්න වතුර යනවා අපි දැකලා තියෙනවා කියලා කියනවා ඊට උඩින් වතුර ගියා. යම්කිසි අවස්ථාවකදී ඒ තැන් ආවරණය කළා නම් වැහුවා නම් එහෙම අර පහත් පහත් තැන් ටික දැන් අර උඩ තැනේ වතුර යන්නේ නැත්. එක තැනේ වතුරට යන්න දෙනක් නැහැ නම් දැන් එදා වතුර නොගිය තැනින් වතුර ගලාගෙන යනවා. ඒ වගේ යම් සත්වයේ හට ගැනීමට අවශ්‍ය කරන සම්පූර්ණ පැහැදිලි පිළිසිදු පරිසරයක් තියෙන පහසු පරිසරයක්. ඒක තියෙන තාක්කල් සත්වයා එතනට ඔක්කාන් තියලා එතනින් සතික් වශයෙන් පහළ වෙනවා. පහළ වෙන්නේ ඉන්න සත්වයාට එතන වැහිලා ගියොත් එහෙම. ඊට පස්සේ තව ක්‍රමයක් හැදෙනවා. ඊළඟට සත්වයා හට ගන්න තියෙන ක්‍රම. ඒ ක්‍රම ඊළඟට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඒ ක්‍රමෙ උප්පත්තිය හට ගන්න. මෙන්න මේක තමයි ඔය ජලාභුජ උප්පත්තිය කියන එක හට ගැනීමට අපහසු තැන. අණ්ඩජ උප්පත්තිය හට ගන්න. ඒක ක්‍රමවේදයක හැටි. දැන් අපි දුමු සතා හැදිලා තියෙනවා. කුරුල්ල හැදිලා තියෙනවා. ඒකට පුළුවන්කමක් නැහැ ඔය පණුවෙක් වගේ ඉතාලි පොඩි එකෙක් හැදුනට පස්සේ ඒක පෝෂණය කරන්න එහෙම හැකියාවක් නැහැ. ඌර තියෙන එක්තරා මට්ටමකට හැදිච්ච හැම කණ්ඩ ටිකක් දීලා පෝෂණය කිරීම හැකියාව විතරයි. එහෙම සත්ත්ව ප්‍රස බිත්තර දාලා හැදෙන සතුන්ගෙන් තමයි පෝෂණය වෙන්නේ. දැන් ඇඟ ලෙව කාලා හැදෙන සත්තු ඉන්නවා. ඇඟ ලෙව කාලා ඉන්න ජරා වහක් කළා දාන්න පුළුවන්. උගේ තියෙන මේ කුණු වහක් කළා දාන්න පුළුවන්. ඒ වගේ සත්තු ඉන්නවා බල්ලෝ බලල්ලු ඒ වගේ සත්තුන්ට එහෙම කරන්න පුළුවන්. දැන් ඔය හොට තියෙන සත්තුන්ට එහෙම කරන්න බෑනේ. අර හැදිච්ච වැටියා ඒ જાතිය ලබටි එකෙක් වශයෙන් හැදුනොත් එහෙම පෝෂණය කරන්න ඒ සතාගේ කය ගැලපෙන්නේ නැහැ. එහෙම සතාට ක්‍රමයක් හැදෙනවා. අර ලබටි වැටව දානවා වෙනුවට අර විදියට හැදෙනවා. බිත්තර මගින් හැදිලා පෝෂණය වෙලා ඇතුලේ පෝෂණලා හිටන් ඌට තනියෙන් හොයාගෙන කන්න පුළුවන් මට ඔය ඉතින් මෝරු ගහම විතරේ පලාගෙන එළියට එන જાතිය ක්‍රමවේදය. ඒ සත්තු හැදෙන හැටි. දැන් යම්කිසි සත්ත්වෙකුට පුළුවන් නම් පුංචි කාලේ ඉඳන් පෝෂණය කරන්න හැකියාවක් ඇති ක්‍රමයක් කායික ක්‍රමයක් තියෙනවා නම් ඒ මට්ටමේ මේ සත්තුන් දෙනවා ජලාභුජ උප්පත්ති. විතරණි ඕනේ නැහැ එතකොට හැදෙන්නේ. අන්න එහෙම ක්‍රමවේද තියෙනවා. ඉතින් සතෙක් උපදින්න ඔය කියන දෙකටම හිමි නැති කොටසක් ඉන්නවා. බලාපොරොත්තු නැහැ. දරුවෙක් හදාගන්න බලාපොරොත්තුත් නැහැ. එහෙම දුක් විඳින ඒවා කියලා ඒකේ දුකක් දකින්නවා. කරදරයක් දකින්නවා. මට වැඩක් නැහැ මෙහෙම දරුවෝ හදාගෙන මෙහෙම විදිහට මට වැඩක් නැහැ. ඒතර වෙන් කරගෙන හිර කරගෙන මගේ කියකින්නේ මට ඇති වැඩක් නැහැ. ඔයාලා ඉවදින් අදහස් තිබුණ කෙනා උපදින්නේ ඕපපාදික උප්පත්ති ඒගොල්ලන්ට හිමි වෙනවා. ආයතරයක් දරුවෙක් අතර ඇදින හදාගෙන වඩාගෙන හදන මානසිකත්වයක් නැති නිසා. ඒතර හැදිච්ච ශාරීරිය හෝ ඇතින ජාති පරිසරයේ කර්ම පරිසරයේ විපාක පරිසරයේ හැදිලා තියෙන ඊට අනුකූල නිසා ඒ ඇර ඕපපාදික උප්පත්ති වෙනවා. ඒ උප්පත්ති වෙන ක්‍රම රටාව. යම් කිසි විදිහක ලෝකයට බැඳිලා හැදිලා ඉන්න පුද්ගලයෝ ඒ ගති ලක්ෂණ අනුව මේ මගේ පුතා මගේ දරුවා ඉමේ ආදි වශයෙන් ගන්නා කියලා ලක්ෂණයක් තියෙනවා. අර කියන්නා වූ හදලා කිරි දීලා හදලා පෝෂණය කරලා හදන විදිහට එවන් දුවන්නා වූ හැකියාවක් ඇති කතාක් ඇති ලොකු සතක්. ඒ සතාට ගැබට ඇදිලා හරන් බිහි වෙන පොඩි සතක් හැදිලා ඒ ක්‍රමයට හැදෙනවා. යගේ ලෝක ධර්මතාවයේ හැදෙන ක්‍රමවේද. සමහරවිට කර්ම වේග වශයෙන් හැදෙන එකට හැදෙන්නේ නැති වෙන ක්‍රමවේදයක් එදෙනවා. ටිකක් හැදිලා මැරෙන්න. මොකක් නිසාද? ලෝකයට දීලා තියෙන ක්‍රමයක් තියෙනවා. අතන සතෙක් නැහැ. ඕක කෑවට කමක් නැහැ. ඒකේ සතෙක් නෙවෙයි තියෙන්නේ පෝෂණයක් විතරයි.
එහෙනම් ඔහොම කියලා හිතන් ලෝකයා රවට්ටපු ඇත්ත දැක නැති එකෙනෙක් ඔය තමන්ගේ මතයට අරගෙන මතයකින් ලෝකේ රවට්ටුවා නම් ඒ නිසා ඔහු බොහෝ අවැඩ කළා යම් කිසි හැදෙන සත්වයින්ට ඔය විතරවල හත්තු නැහැ ඔවා කෑවට කමක් නැහැ ඔය ජාතිය තමන්ගේ මොළේට අනුව තමන්ට හිතෙන එකෙන් බලන කියලා ඔකේ දත්ත දකින්න නැතුව ඔය ජාතිය කිව්ව එක නා ඇත්ත දැකලා කතා කරා නෙමෙයි යාගේ දෘෂ්ටිය සත්‍යයක් නොවන නිසා ඔහු කරපු යම් කිසි ඔහුට තිබිච්ච දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් වෙනවා ඔයා කොහොමද ඔක නෑ කිව්ව මොන ක්‍රමෙින්ද නෑ කියන්නේ ඔයාට හේතු මොනවද ඔහු නුවණක් තියනද ඔගේ සත්‍යයක් නෑ කියලා දැකගන්න බලනකොට එහෙම නුවණකුත් නැන්නා එහෙනම් ඔයා ඔක කියන්නේ ඉල්ල කරලා ඇයි බලනකොට තමන්ට ඒකී තියෙන අර ලොඳේ කා ගන්න තියෙන ආසාව නිසානේ මුල් වෙලා තියෙන්නේ බැරි ලෝක දැන් ඕක බැරිලා හරි අපි කවර විතර එහෙමනම් ඒ වගේ වරම විතර කී જાති සැරලන් එහෙම කෑවොත් මැරෙනවා නම් එහෙම අපිට විතර ප්‍රශ්නේ ඉන්නේ නැහැ නම් විතරේ හතේ ඉන්නවද නැද්ද හොයන්න ඕනකවත් නැහැ. පාම් විතරේ හතු නැද්ද කියලා හොයන්න ඕනේ කොහොම තියෙන්නේ මොකද්ද? එක්තරා ආසාවක් තියෙනවා විතර ගෑමට. ඒ ආසාවට අවශ්‍ය කරන ක්‍රමවේද තමයි හොයන්නේ. ඉතින් ඕකෙදි මොකද කරන්නේ? අර ඥානයක් නැති බුද්ධලියෝ අර තියෙන ආසාවට වහල් වෙලා. ඕවා කෑවට කමක් නැහැ. කොස්සර සංගුව වාගේ ඕකේ සතෙක් නැහැ. සතු කියන්නේ ඔහොම එක ඔළුව තියෙන්න ඕනේ, අතපය තියෙන්න ඕනේ, ඒ જાතිය උනේ සතු කියන්නේ. අසකන දිවනාසී ශරීරය තියෙනවාද ඕක ඇතුලේ? බිදලා වලහල්ලක එහෙම එකක් තියෙනවා තියෙනවා. සාවුත් කියන්නේ ඕකේ තියෙන්නේ. ඔබ සතෙක් ඔය ජාතියේ තවන්ගේ දන්න හැටියට මොනවා හරි කියනවා. ඔයි ඒ තවා දකින් නැති දෙයක්. ඒ වාගේ මෙසේ නොවන සතෙක් වන්දියක් සතෙක් නෙමෙයි කියලා සමුගියේ කියවනකින් කිව්වනම් ඔහුගේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. ඔහුගේ යම් කල්පනාවක් ඒ සතහා එදිනල්ද මිත්‍යා සංකල්පය. ඔහු ඒකේ සතෙක් නෑ කියලා කිව්වද මිත්‍යා වාචාව. ඕක විඳල කමක් නෑ කියලා ක්‍රියාත්මක වුණාද මිත්‍යා කම්මාන්තය. ඒකෙන් ජීවත් වුණා නම් ඔහු මිත්‍යා ආජීවයක්. ඔව් ඒකට ක්‍රියාත්මක කළා ඒක එහෙමයි කියලා පෙන්වන්න ක්‍රියාත්මක වෙන්නේ ඒ සඳහා කරපු උත්සාහ කළා නම් එහෙම ජීවත් වෙන කාලේ කටයුතු කරන්න විතර එකතු කරගන්න සත්තු හදලා එහෙම කරලා මිත්‍යා වා ආජීවය සහ මිත්‍යා වායාමය. ඔහුට ඔහු හිතා ඉන්නවා මේක හරි කියලා. ඒක තමයි ඇත්ත කියලා. ඔහුට තියෙන මිත්‍යා සතිය. ඔහුගෙත් තියෙන සමාධිය කියන්නේ ඔහු සමාධිය සමවැදිලා තියෙන සමාධියක් තියෙන මොකද්ද? වැරදි වූ පාපී වන්නා වූ මාර්ගයක් ඔහු සමයේ වශයෙන් වැදගත් වෙනවා සමී ඔහුගේ සමයේ පාප සමය. ඔය මිත්‍යා සමිත වෙන මිත්‍යා සමාධියක් ලැබලා අසත්පුරුෂයෙක් වෙලා ඉන්න. ඔහුට ඊට අනුකූල වන්නා උපත්ය ලැබනකොට ඔහු දැන් වැදිරා හිටියේ මොකද? ඔතලින් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන අර ආහාරී කෑදරකමකට අවිද්‍යාවෙන් සංකාර ගොඩ නගලා එහි තණ්හාවෙන් ඇවිල්ලා උපාදානයෙන් බැඳලා ඒ බවට වත් වෙලා ඉඳලා භවපත්‍ය ජාතියල කර්ම භවෙන් උපත්ති ජාතියට යනවා. ඒක විඳින්න ගිහිලයිටන් ඊට අනුකූල විඤ්ඤාණාවරූප සලායතන ස්පර්ශ වේදනා ලබන්නා විතන්ට ගිහිල්ලා විතරයක උප්පත්ති ලැබුණා වාම් විතරය කියන එක කවුරුත් දැක්කේ නැහැ විතරේ. දැන් තමන් දීලා දිනවා කාපල්ලා කාපල්ලා ඔය සත්තු ගත්තා සම්බරම කුස්කලා ගියා ආයතරයක් ගිහිලි වලින් ගිහිලා ආයි විතරේ සම්බන්ධ වෙලා ආයි හැදිලා වැඩිලා එහෙම අටල් විතරේ පොසලා දාපු ගමන් ආයතරයක් ගිහින් අලු සම්බරම ආයි තනවා කරගෙන ඉන්න විතරේ කර්ම ශක්තිය ආව කෝටි වාරයක් ගියත් ඉවරයක් වෙන්නේ නැහැ ඒක වචනෙට. මිනිස්සු ඔක දකින්නේ නැහැ. එහෙම දෙයක් වෙනවාද කියලා තේරෙන්නේ නැහැ. නමුත් ඔය පාම් පිටරේ කියන කෙනේ ගිහින් ගිහිල්ලා කොච්චරයි තඹ තඹ දාන ගානේ කඩලා පුටි කරලා දාන ගානේ ඔතනින් මැරි මැරි ගිහිල්ලා. අර ගන්ධබ්බය කොච්චරයි ගන්ධබ්බාවක් අන්තිය වන්ති කියලා කිකිලිය වලට කොච්චරයි ඔක්කන් තියෙනවා ඉවරයක්. දවස් 15ක් ඉස්සකන්නේ වැඩනා වැඩලා විතරක් පිටරේ දාම දාපු ගම අනික කෑව තඹ වින කෑව. ඒකේ මැරිලා ගියා ආයෙ සැරයක් ගිහිල්ලා ඔක්කන් තියෙනවා බලන්න. කිකිලිය වල ආයෙ පිටරේ ගිහිල්ලා ආයෙ හදනා පෝෂණය කරනවා. ඒකම පෝෂණය කරේ කර්ම ශක්තිය කවද්ද ගෙවෙන්නේ කොයි කාලෙ ගෙවෙයිද කියන්න බෑ ඉතින් ඕක. ගෙවෙනකන් ඉතින් විතර අඩු වෙන්නේ නැහැ. දානවා දානවා ඔයාලා කෙනෙක් ගෙන කනවා. කවුද කන්නේ? කීප එකක් ගිහලා ඒකේ බෙදිලා නේ ඌ තරකට වැඩි අනිකට කන්න ගොතර වෙනවා. කන කන එකම ගෙදන්නේ ඔහොම යනකොට ඉන්දින්ද ඔය ලෝකේ වැඩි වෙනවා. බම්ම ලෝකේ මෙහාට එනවා. මෙහාට ඇවිදලා මෙහෙම තිරිසන් ලෝකෙට යනවා. ඒ ලෝකෙට ගිහලා පල්ලෙහාල් ගිහලා කෘමීන්ට යනකම් යනවා. අන්තිමට සුද්ධල ජීවියට යනකම් ඔය පැතන මේ කල්ප විනාශේ වෙන ලෝක විනාශේ වෙන්නේ කවද්ද? එදා වෙනකම් සත්වය පල්ලම් බහිනවා සතර පායට. සතර පාය අනන්ත දුක් විඳගෙන ඉන්නවා. කරපු නිත්‍යා දෘෂ්ටියේ තමන් කරපු වැඩවල විපාක විඳවින්. ඉතින් ඔබ තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් මොකද මේ හොයන්නේ? මොකද කන්නේ? වැඩක් නිතියර දඟලන්න අවශ්‍ය නැහැ. මේ මිත්‍ය තියෙන දාන්නේ මොකද? අවස්ථිය කාපුහම ඉවරයි. මේ ඉතින් අහන මේ පළමුව විදුරු විතර කෑමට ගැනීමේ පාපයක්. දැන් ඔළුව පැලුවා මිනිහේ. ඔළුව මිනිහ ඕ මරයන් කනවා. දැන් ඉතින් විදුනක් හදි උගේ කැලලා තුවාලයක් කරලා දින්නේ ඉතින් තුවාලේ චක මරන්නේ කවුවා ඒත් ඒක මොනේද කරේ ඉතින් අපි ඕක බලා ඉන්නවා උන් මැරෙන එක මැරල වැඩෝ කුණු වෙනවා ඒතර කණ්ඩේ බෑ විදුරු පිටරේ පොඩ්ඩක් විදිලා පුපුරලා තියෙනවා
දවස් හත් තිබුණා ඉඹලා බැලුවා ගත නැහැ. ගත නම් උඹ කැරිලා. පෑ 24 ගන්න කොහොම වෙලා. ඊට පස්සේ ඒ කණ්ඩ බෑ. ඉතින් දවස් ගන්නලා තිබුණා තුවාලෙ වෙච්ච එක මිනිහේ මැරෙන්නේ නැතුව හතෙන් මැරෙන්නේ නැතුව වගේ. ඔය කට පොඩි වුණ පරියට ඇතුලේ එකක් මැරෙන්නේ නැහැ. හැබැයි ඉතින් හැදින්නේ නැහැ. ඌ කර්මයක් විඳිනවා. ඌ දවස් ගන්නා ගෙදලා ඉඳලා ඒක ඇතුලේ මැරෙලියන් කාලයක් එයි. නැත්නම් අපිට ඒක නිගමනය කරන්න බෑ. කට පොඩි වුණා මේක අහවල් දාසේ මැරෙන්නේ මලාලට පස්සේ කනවා කියලා බලා ඉඳ අපිට එහෙම නිගමනය කරන්න බෑ. ඉතින් මොකද උත්තර දඟලන්නේ? ඒකයි කරන්නේ තියෙන්නේ. කොහොම හරි කරන්නේ වරන්නේ. කට පොඩ්ඩක් රහට පොඩ්ඩක් අරගන්න වැදලා කවුරු හරි ටිකක් හොඳයි රහයි. තම්බලා කවුරු ආව රහයි. දාලා කවුරු හරි ඇඟට හොඳයි. ওই જાති එක එක දෘෂ්ටි ආරින කොහොම හරි විතරය කන්න ක්‍රමයක් හොයන්නේ. මොනවා කරගන්නද දඟලන්නේ කියලා වහන්න කල්පනා කරා. ඉතින් මේකේ ස්වභාවය ඒකයි. අපි දැනගත්තානේ මිනිස්සු විතර ජන જાතියක් නම් එහෙම. එක කට්ටියක් දාන විතර හැකෙන්නේ නැන්නම් ඒ වෛද්‍ය පරීක්ෂණේ කෙලවරක් නැහැ. මොකද මේ විතරේ හැකෙන්නේ නැත්තේ මොනවද අඩු වෙලා තියෙන්නේ කියලා බලන්න. ওই જાතිය එකක් අක්ක කොල්ල කවුරුවත් පරීක්ෂණ කළා බලන්නේ නැහැ. ওই විතරේ හැකෙන්නේ නැත්තේ ඇයි කිය. එක්තරා ප්‍රදේශයක එක දෙහිතියක් වුණා. ওই කිකිලියා ගෙනහල්ලා හිටන් හදන් කුකුලෙක් ගෙනහල්ලා හැදුවා. සුදු කුකුලෙක්. ඒක හැදුවට මේක දෙමුහුන් කුකුලෙක්. දෙමුහුන් කියලා කියන්නේ දෙබිඩි කුකුලෙක්. කුකුලාවගේ කරමලේ තිබුණාට මේ කිකිලියා කවුරුවත් දන්නේ නැහැ. මේක ගෙදරක තනි කර හදා හදා ඉඳලා හිටන් මේක කැලේ ගිහිලා විතර දැන් තනියි. ඔහොම කාලය විතර දාලා විතර 15ක් විතර දාලා ඉන්නවා ඊට පස්සේ. මේක ගිහිලා රකින්නවා ගෙදරගේ විශේෂ පොලිසියකුත් මොකුත් නැහැ. ඉමේ අඩලන කුකුලා. මේක අඩලනවා. කරමලේ තියෙනවා. නමුත් කිකිලි මේ ලෝකේ දෙන විපර්යාසයක හැටි. මේක විතරේ දටිය දාලා හැකලා පැටව 12 දෙනෙක් අරගෙන ආව ටික දවසක් යනකොට. එතකොට දන්නේ තනි එකාගේ විතරලිය පැටව හැදෙන ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඔය පාදුක්ක පැත්තේ වෙච්ච සිද්ධිය. හොරන පාදුක්ක පැත්තේ වෙච්ච සිද්ධිය. එක ගෙදර. දැන් මේක උනේ මොකද? ඔය විතරේ රැකෙන්නේ නැත්තේ කුකුලෙක්ගෙන් ලැබිය යුතු එක කොටසක ඒක අඩුපාඩුවක් තියෙනවා. විතරේ දැම්මහම අන්නේ අඩුපාඩුව නිසා රැකෙන්නේ නැත්. කුකුල් ගඳ කියලා එකක් තියෙනවා. ඒකේ අවශ්‍ය ගඳ කියලා අපි කිව්වට ඒකේ තියෙන උණු පෝෂණීට අවශ්‍ය දෙයක්. අන්නේ පෝෂණයේ කුකුලකින් ලැබෙන දින ඒ කොටස නැහැ. අනික් කොටස පරිවර්තනය හැදිලා තියෙන ශරීරී. අන්නේ කුකුල් ගඳ කියන එක ඇසුණා නම් අර විතරේට. ඒක රැකෙන සත්ත්වයට වදිනා පැටව හැදිනවා හැදින්නේ නැහැ කියන එක. ඕකේ ෆාම් කියලා උන් ටිකක් නැහැ. ඉතින් පුළුවන් ක්‍රමයක් තීරණංග උපක්‍රමයකින් ඔය විතර කියලා කුකුලේක රත්නේ රක්වන්න ඕකේ අගමුල බලාගත්ත හැකි හැදෙනවද නැද්ද කියලා. ඉතින් අන්නේ එක්තරා පෝෂණීය අඩුවක් ඕකේ තියෙන්නේ. ඒ නිසා නැතුව ඇතුලේ සතෙක් නැතුව හැදිච්ච එකක් එහෙම හැදෙන ක්‍රමයක් නැහැ. එක කලලයක් වා කලල රූපයක් කියන එකව හැදෙන්න බෑ ගන්ධබ්බේ කොක්කාන්ති වෙන්නේ නැතුව. මුං ඇටයක් තරම් ප්‍රමාණයකට හෝ ගැබත් තුල කලල බීජ පොකුරක් හැදෙන්නේ නැහැ ගන්ධබ්බේ කොක්කාන්ති විලා ආරම්භ කරන්නේ නැතුව. එනම් කොහොමත්ම හැදෙන්නේ නැහැ. ඉතිරි පුරුද සෛල දෙකක් එක්කෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ ගන්ධබ්බේ ගැවලට ඉන්නේ නැතුව. මෞකේ දෙන්නේ සංවාසය දුනත්. සුක්‍රාණු ඩිම්බාණු කියන මේ ඉතාම කුඩා සෛල දෙක එකතු වෙලා ඒකෙන් තමයි හටගන්න මූලික සෛලිය හටගන්න. ඒක ඇහැට වෙන්නේ අන්වීක්ෂයකින් බලපුවාම පේන ඊතරම් පූඩා දෙයක්. අන්නේ සෛල එක් වෙලා හටගන්නේ නැහැ. ගන්ධබ්බා පවක්කාන්ති හොඳින් ගන්ධබ්බේ කොක්කාන්ති උනේ නැත්නම්. ගන්ධබ්බේ අප්‍රමාණ ඕන තරම් ඉන්නවා. තරුණ ශක්තියෙන් ඊට අවශ්‍ය කරන පහුතලය හැදුනහම විශාල පිරිස හබා යනවා ඒ පැත්තට. හුලං යනවා ගලාගෙන යනවා වගේ තත්ත්වෙ. එතනින් ගිහිලා ඒකට ආවියෙන් නිච්ච සුද්ධ වෙච්ච හිමිකම් තියෙන එක ඒකකින් හැදුනට පස්සේ අනික ඒවන් එහෙම ගහගෙන යනවා. ඈත් වෙනවා. කොහොම තමයි තියෙන්නේ. ඒ තරම් විශාල ප්‍රදේශයක ඉන්නේ. මනුෂ්‍ය ගන්ධබ්බේ බොහොම අඩුයි. සත්ත්ව ගන්ධබ්බේ අප්‍රමාණ. ඒ නිසා යන්තම් ඉඩක් තිබුණාද? සිංගල පොකුරු පිළි සිංගල ඒකාර මහ ගොඩක් හැදින්. දැන් කිකිලියට කොච්චර දිනාද දරු පැටව හැදෙන ගත් ලක්ෂණේ. ඒක හැරෙන්න විතර කොච්චර දානවද? කී වතාවක් දානවද? මනුස්සයින්ද කොහේ මේක? සංවාසී දින පල්ලිය දරුවෝ ඉන්නවද? එහෙනම් මේ වල් සංවිධානය කරගත්තේ මේ අවුරුදු දැන් තව 10 15ක් ඇති වුණා. 25 30ක් අන්තිම. ওই තිසල අම්මලා තාත්තලා මොන සංවිධානයක් තිබුණේ නැහැ හිටියා දරුවෝ හිටව පළියේ. අමහරට ඒ ගෙදර පිරිමි 3 දෙනායි ඒක භාර්යාව වගිනත් ඉන්නවා ගෙදර. බලගහම දරුවෝ ඒකයි. නැනා වැඩි වුණොත් දෙන්නයි 3 දෙනා. බහන්නේ පැහැදිලි කළා කොහේ සංවිධානය කළේ සංවිධානය හැදිලි කොහොමද සංවාසී හේදින ගන්නේ දරුවෝ හැදුනා නම් එහෙම බලවිරයක් තියෙදුන්නු එහෙම එකක් තිබුණාද දරුවෝ කී දෙනා දින්නේ කියලා
වැඩි ගානක් හිටියේ නැහැ බොහොම ටිකයි ඉතින් ඇයි මේ මනුස්ස සංවාසයක් ඉදුනහම දරුවෙක් බලට ඉන්නේ නැත්තේ මනුස්ස ගන්ධබ්බේ බොහොම අඩුයි මොකද පිනා කරලා පුණ්‍ය හිතකින් හටගත්තා වූ සත්වයේ ලෝකේ බොහොම අඩුයි පාප වරිත හතරපාගත සත්වයේම වැඩි ඒ නිසා සංවාසයක් ඉදිරි ගමන් බඩට දරුවෙක් ඉන්න මනුස්සෙට ඉඩ නැතුවට සංවාසයක් වෙච්ච ගමන් බඩ පිරිනකම් පැටව ගැතුෙන්ද සත්තුන්ට ඉඩ තියනවා ගැබ ඇතුළු අන්න ඒක තමයි ගන්ධබ්බේ වැඩි නිසා සිද්ධ වෙන දෙයක් ඔය ගන්ධබ්බේ කෙන්න බොන සත්වයේ හැදෙන්න ඉතින් ඒ නිසා කුකුල කීලියෝ කුකුල් ගති තමයි කීලි ගති තමයි මිනිස්සුන්ට වැඩි හරියක් තියෙන්නේ තුන් ඒවා කරගෙන කුකුලා කියලා කුකුලා කියලා මේ යනවා අසරණ එන කුකුලා වුණා පරිස්සම් කියලා කියන අදත් ඒ සංකාරීන කතා කරන්නේ එහෙමයි කුකුලා කියලා ඔය සංකාරී ගති ලක්ෂණ නැහැ කුකුලාගේ තියෙන්නේ සංකාරීන් ජාතිය හොඳමයි යන්නේ ඒ ජාතිය කාට හිමි ජාතිය ඕකමයි ඉතින් ඕවට තමයි පෝෂණය හොයන්නේ කුකුල් පෝෂණය කුකුල් වැඩවලට ඒවට තමයි ඒවා සම්බන්ධ වෙලා තියෙන්නේ ඔය ක්‍රමවේද වල හැටි දකින්න ඕනේ මේ හැටි එහෙමයි කියන ඉතින් ඒක කවදාවත් සුගති මාධ්‍යයක් නෙමෙයි පංචකාම ආස්වාදී මත් වෙන සියලු මාධ්‍යෝ තියෙන්නේ ඔය තිරිසං කියන කොටසට හෝ ප්‍රේත කියන කොටසට අසුරනිකායට ඔය පැත්තට තමයි යන්නේ ඉතින් ඕකින් කවදාවත් සැනසිලක් ගන්නේ නැහැ මිනිස්සු උගුල තල්ගෙන ක්‍රමයක් ඕක ඉතින් ඕක කවලින්කාරාහාරයක් එනවා කිව්වෙත් ඒකයි මේ කය හරියට ඇස කන දිව නාසය ශරීරය කියන මේ පහ බිලී කොපු පහක් වාගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ප්‍රියමනාප දේවල් ඒ බිලී කොපු වල අමුණන හැම වාගේ ඉතින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යමකී යමකී ලබා දෙනවද ඒවා තමයි බිදී කකුවල ගහලා තිබ්බා වාගේ ගිල ගන්න. ඕක ගිල ගන්න යම් කිසි චන්දරාගයක් ඇද්ද, රසයේ තිබෙන්නා වූ තෘෂ්ණාවක් ඇද්ද, රසයේ තිබෙන්නා වූ වැඩිමක් යම් කිසි ආකාරයේ නන්දියක් රාගයක් ඇද්ද, ඒක තමයි ගිල ගත්තාම හිර වෙන තැන. ඔන්න ওই තත්ත්වයටපත් වුණාට පස්සේ කියනවා මාර්යා ගිල ගත්තා. අපේ මනස අපේ ගතහිත මාර්යාට ගොදුරු වුණා. මෙන්න මේ ගති ලක්ෂණය ඇති නිසා කය බිලියක් කරන්න එපා කිව්වා. කය බලි කරන ආහාරයක් ගත්තොත් සිද්ධ වෙන්නේ මොකද්ද? කය නිසා ඔන්නෝ කියන්නව සතර අපාගත වෙන පැත්තට මග පෑදෙනවා. තිරිසන් පැත්තට යන්න මග පෑදෙනවා. කය බලි කරනවා කියලා කියන්නේ බලි කරනවා කියන්නේ බිලි කරනවා කියන එක දෙකම එකයි. බිලියක් කරන්න එපා. බිලියක් කරගත්තාම ඇම කෑවා වෙනවා. සසීර බලාපොරොත්තුවෙන් ගිලින්න ගියොත් හැම ගිල්ලා වාගේ තමයි. ඒකේ සිද්ධ වෙන්නේ මොකද්ද? රස තෘෂ්ණා මුල් කරගෙන මානසිකත්වයේ දුර්ශේ වෙලා අර දුගතියට යන තිරිසන් ලෝකයට යන මුල පෑදෙනවා. ඉතින් ඒකට කැමතිය තමයි ඒ තදනේ එනිසා කියනවා කය බලි කරන ආහාරයේ ගන්න එපා කවලින් කාර ආහාරයේ තණ්හා නිදානයි තණ්හා සමුදයයි තණ්හා ප්‍රභවයි තණ්හා ජාති. තෘෂ්ණාවේ නිදානයි ඉන් කබලින් කාරාහරි ගත්තාම අපිට හිතෙන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා රසයේ ප්‍රශ්නයක් නැහැ. රසය හොඳයි කියන නිගමනය ගන්න. මොනෑන් හරි රහ විඳින්න ඕනේ. රසය හරි වැදගත්. රසය ආස්වාදයි. ඒක පාවිච්චි කරලා කමක් නැහැ. අවිද්‍යාවේ නිගමනය. ඒ නිසා ඒ ක්‍රියාවලට අවශ්‍ය වෙන සියලු කාය වචී මනෝ සංකාර ගොඩනගෙනකොට අවිද්‍යා සංකාර දෙක මේ අද්භවයේ ගොඩනැගෙනවා. ඒ ආස්වාදයේ වැඳිලා ඇලිලා වැදිලා තණ්හා උපාදාන ගොඩනැගෙනවා. ඔව් ඒ රසවත් භාවයේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. රසේ නිතරම හොයන. එනවා ඔහු මෙලෝදී හදාගත්තා. මොකද්ද? උපදින්න තියෙන සත්වයාට අනුග්‍රහය. සත්ත භූතානං වා සත්තානං තිතියා. මේ කවලින්කාර ආහාරයෙන් කරන එක වැඩ. භූතානං වා සත්තානං තිතියා. සම්පවීසිනං වා අනුග්‍රහය උපදින්න ඉන්න සතාට අනුග්‍රහය පිණිස ඉපදුනේ කාර පැවැත්මට කවලින්කාර ආහාරයේ හේතු වෙනවා. ඔන්න ඕක හරි ගැඹුරු දෙනක් ඕක තෝරාගෙන නැහැ තාම. මොකද මේ උපදින්න සිටින සතාට අනුග්‍රහය කියලා කියන්නේ. තව මතුවත් බවට ගියේ නැහැ. අන්නේ මතුවත් බව හට ගැනීමට අවශ්‍ය කියලා අනුග්‍රහය දෙනවා. අන්නර කියන කර්ම වට කියන කොටසින් ඔහු කරනවා කර්මයක්. කම්ම වට ක්ලේශ වට කියලා දෙකක් හදන්නේ විපාක වට කියලා එකක් හදනවා.
සසල ගමනට කම්ම වට ක්ලේශ වට හදනකොට අර රසය හොඳයි රසය පාවිච්චි කරන්න කමක් නැහැ ඕක ඉතින් සතෙක් නැහැ ඔය আদি මිත්‍යා දෘෂ්ටියෙන් බැහැලා අවිද්‍යාවෙන් යුතෝ හිතන කින කරන වැඩ පිළිලා කරනකොට අවිද්‍යා සහගතෝ හට ගන්නා වූ කර්මයේ සකස් වෙලා කම්ම වට කියන තියෙනවා සසල ගමනට හේතුවේ දැන් මේකට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ තණ්හා උපාදාන භව කියන ක්ලේශ වටේට කර්ම භව කියන එක හරලෙන් ක්ලේශ වටේ ගොඩනගනවා එහෙනම් මෙලෝදී ඉපදිලා කම්ම වට ක්ලේශ වට කියන සසල ගමනට හේතු කාරක වෙන සම්භවීහිනවා අනුග්‍රහය කියන ඔන්න ඔය ටික ඔය දෙකෙන් සිද්ධ කරගන්නවා මෙලෝදී දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ඒකෙන් විපාක වට වශයෙන් ගිහිල්ලා විඤ්ඤා සංඛාරපත්‍ය විඥාන කියලා පරිසන්දි විඥානයක් අරගෙන විඥාන පත්‍ය නාම රූපන් නාම රූපත්‍ය සලආයතන සලආයතන පත්‍ය පසෝ පස පත්‍ය වේදනා කියන දුක් වේදනාවක් විඳීමට හේතු වෙනා වූ කාරණා ටික විපාක වට වශයෙන් ලබන ඔන්නතින් ලැබුවාට පස්සේ තමන් අනුන්ට කලි යම් කිසි අවැඩක් අසාධාරණයක්ද ඒකේ ආයුධ අසාධාරණි තමන් ගොදුරු වෙච්ච එක කියලා උපදින්න සිද්ධ වෙනවා නක් කුකුල වරායන කණික හොඳ නෑ හොඳයි ප්‍රශ්නයක් නෑ ඕකේ විනා පාවක් නෑ කියලා එහෙම જાති එකක් කියවන මරාගෙන ගන කුකුලේ කියලා උපදින්න විපාක වටේ හැදෙනවා කුකුල් විඥානයකින් ගිහ තමයි උපදින්නේ කුකුල් යවක නාම රූපේ ඊට පස්සේ ආලායතන හැදිලා ස්පර්ශ හැදිලා වේදනාව විඳින හිද දෙනවා ඔක්කොම සැලෙන පොඩි වෙන කැපෙන කිත් ඔක්කොම වේදනාව විඳිනවා හරි මේ ඉවරනිකා කරුම් හරි බලී ඉවරනිකන් ওই විපාක වටේකින් ඉවර ගෙවන්න ඕන බිත්තර හොඳයි කියලා කියනවා ඒක ප්‍රශ්නයක් නෑ කෑවට කමක් නෑ කියලා ඒ රතියේ ගිජු කරලා ඒකෙන් ওই කම්ම වටේ හැදුවන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භවයලා ඔය ටී සිටියද කම්ම වට ක්ලේශ වට දෙක හදලා භවපත්‍ය ජාතියේ නැ උපපති ජාතියේ කාරණිය වෙලා හිටනම් ප්‍රතිසන්දියක් ඇල්ලුවල ප්‍රතිසන්දි විඥානීය පටන්ගෙන විපාක විඥානීය හරගෙන විඥාන නාම රූප කලආයතන ස්පර්ශ වේදනා කියලා ඊළඟ භවයේදී ඔක විඳින විපාක වටයක් හැදෙනවා සසල ගමන හැදෙන හැටි ওই විදියට ගිහලා ඒක විඳින සිද්ධ වෙනවා ඉතින් මහා භයානක දෙයක් ඕක අපි නොදන්නකමට කාගේවත් කියන ඇත්තක් දැක්කේ නැති කාගේ හරි තර්කවාදියකින් කියන හේකුට කියන කෙනෙක්ගේ මතයකට වහල් වෙලා අර උතුමන් කියනා වූ සත්‍යය දැකලා දිවසින් දැකලා කියන එක පැත්ත කර දාලා අපිට ඕනියම කරන්න ගියාට පස්සේ සිද්ධ වෙනවා ඔන්න ඔය කියනා වූ අවිද්‍යාවේ වැඩ පිළිවෙල බැහැර අනන්ත දුක් විඳින්න. ඉතින් අපි දන්නවා නම් මෙහෙම විපාක වට්ටිය කියන කම්ම වට්ටියක් මං කරන්නේ. මෙලෝදී මෙහෙම ක්ලේශ වට්ටිය කියන කොටසක් ඇති වෙනවා. වට්ට කිවි යම් කිසි වැඩ පිළිලක් තුල තවම බැදිලා කරන වැඩ පිළිලක්. ඒකෙන් එකතු වෙනවා කියලා දැනගත්තා නම් අපි කවදාවත් ඒ කම්ම වට් ක්ලේශ වට්ටිය ඇති කරන කම්ම වට්ටිය මෙලෝම කරන්නේ නැහැ. ඒක අපිට දකින්න පුළුවන් දේ හැඟවිච්ච පැත්ත තමයි විපාක වට කියලා මරුණාට පස්සේ ගිහින් සිද්ධ වෙන එක දිවසින් දකින්න ඕන. දිවසකින් දැක කියන දකින්න මෙන්න මේවල පාප කර්මයක් මෙහෙම සිද්ධ කර පුද්ගලයා අවිද්‍යාව නිසා ඇත්ත සොරා ගන්න බැරුව මුලාවකට ඇත්ත කියලා හැවටිලා ඉඳලා කරන ලද්දා වූ කාය කර්ම වචී කර්ම මුල් කරගෙන ඒකෙන් හටගත්තා වූ ක්ලේශියක් ගොඩනගාගෙන මෙන්න මෙහෙම තමන්ගේ මානසිකත්වයේ කිලසගෙන ඒ ගති ලක්ෂණෙන් උපාදාන වෙලා ඉඳලා උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලා පටිසන්ධි විඥානයකින් ඊළඟ භවය අල්ලලා මේ පස්සේ නාම රූප සලආයතන කියලා කය හදාගෙන නාම රූපයෙන් ගන්ධබ්බය හැදිලා සලආයතනෙන් අර මස්ලේ සහිත ගණීවාන කයක් හදාගෙන ස්පර්ශේ ලබලයකින් දුක් ස්පර්ශයෙන් දුක් වේදනාවෙන් දැවිලා පිච්චිලා කැපෙද්දී අනිකයට රුදුරු වෙනවා ඒක කොච්චරයි විපාක වශයෙන් විඳින්නේ කර්මයේ විපාක තියෙනකම් ඔන්න ඕක දැක්කම යථාර්ථයෙන් ආයිශරයක් ඔය ගැන හිතන්න යන්නේ නැහැ සෞද දැකලා කියන්නේ ඔය දිවදින් කියන්නේවත් කවුද කියadne විතරේ ඇදලා හතෙක් නැහැ කිය. විතරේ නිකන් හට ගන්නවා කියලා කවුද කියadne මොළ දිවසිවරයද කිව්වේ. මොන බුදුන්ද මොන පසේ බුදුන්ද මොන රහතන් වහන්සේද මොන ඉරිදිවල ඇති දිවස් තියෙන කෙනෙක්ද කිව්වේ. මොකවත් නැති නිකම්ම පරික්ෂණ කරන භෞතිකවාදී කෙනෙක් කෙනෙක්. ඔව් කියadne. එහෙනම් තර්කවාදී කියපු කතාවක් නිසා වෙන එකක් ඕකේ නැහැ. තර්කවාදී කොහොමද ඇත්ත හොයන්නේ මේ? ඊටාම සිද්ධියක් වා හොයාගෙන තව ඥාන ශක්තියක් නැහැ. ඇහැට පේන කන්ට ඇහෙන මේ ඇඟට දිව නාසයේ ශරීරයේ කියන තුරන්න මේ දැරින හරිය. ඔය හරිය කොහෙද ඇත්තක් හොයාගන්න එකක් තියෙන්නේ. ඔය මට මේ ගන්න වාසියට කියන මත හදාගෙන තර්කවාද හදාගෙන අතාක්කා ඔච්චර වෙන ධර්මයේ තර්කයෙන් තෝරන්න යනවා. ඔය මුලා පටු තර්කයෙන්. ඔකෙන් තෝරලා ඇත්ත දැනගන්න බෑ. මේ කරන්ටි කියොත් සිද්ධ වෙන්නේ මොකද? මූලික වෙච්ච කෙනාට අප්‍රමාණව විඳින්න වෙනවා. සම්බන්ධ විචාරයක් මුකු ගහලා විඳින්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. ඔක තමයි යන්නේ දිගට. ඉතින් එහෙම ස්වභාවයක් තියෙන්නේ. කොහොමවත් හිතන්න එපා බිත්තරේ කියන්නේ හිතාගන්න අපිට දැනගන්න පුළුවන් වුණා නැත්නම් බිත්තරේ කියලා යමක් හටගන්න බෑ හේතුවක ඵලයක් වශයෙන් හැදිලා නිසා හේතුවක් නැති ඵලයක් ලෝකේ හටගන්නේ නැහැ සතෙක් හට ගැනීමට අවශ්‍ය කරන්නා යම් කිසි ශ්‍රාවියක් එක් දැන්විලා
ඒක තවත් කරන්න ආව මූලික සම්පින්නදී හොඳට පැහැදිලිව හැදිච්ච එක බිත්තරේ කියන්නේ. ඒක වැඩෙන්නේ නැති වෙන්නේ වෙනම හේතුවක් තියෙන්න පුළුවන්. ඒකයි ඒක රැකේකට වැඩෙන්නේ නැත්තේ. එතනින් කුණු වෙලා යන්නේ. එහෙම නැත්නම් සති තම්බගේ කවුරු හරි කන්නේ. ඒ තත්ත්වෙටපත් වෙන්නේ. ඒකෙන් එහාට වැටෙන්නේ නැහැ. ලෝකෙට කරපු අපරාධයට වඳි ගෙව ගෙව ඉන්නවා. අනන්ත දුක් විඳගෙන. ඊට පස්සේ සිද්ධ වෙන්නේ ඒකයි. මේ ඉනිසාව බලාපොරොත්තු සම්පූර්ණ අත්හැරලා දාන්න ඕක දඟලන්න ඉපා. වහන්සේගේ දේශනා කතාගත් නිසා බිත්තර තැම්බීම අකුසලයක් බව ප්‍රකාශ කළහ. එහෙත් අකුසලයක් වන්නේ කෙසේදැයි නැගුණ පැනයකදී බිත්තරයක් යනු කෝෂයක් බවත් එම කෝෂයට ඇතුළු වීමට සිටින ජීවියාට බිත්තරය තැම්බීම නිසා ඒට ඇතුළු වීමට නොහැකි වූ බැවින් විලාප නගන අයුරු එම අකුසල කර්මය බිත්තර තැම්බූ අයට සපයදී පල දෙන බව අය පැවසූ අතර චිත්ත බීජයක් කර්ම බීජයක් එක්ව බිත්තරය සැරින බව තවත් අය පැවසූහ. කිකිලිය බිත්තරය ප්‍රවෘත්ත කර සකින විට ජීවිය ඇතුළු වෙන බව තවත් අය කීහ. මේ ප්‍රශ්නයට වහන්සේගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. දැන් ඉස්සෙල්ලාම දැනගන්න වැඩ පිළිගත් දෙයක් තියෙනවා. මේ ලෝකේ තියෙන යම් කිසි දෙයක් ඇති. හේතු ඵල නොවන දෙයක් ලෝකේ හැදෙනවා. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මුලම දෙයක් හරි ලෝකේ විද්‍යාමාන වන රූපයක්. යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංඛාරයක්, යම් විඥානයක් කියලා කිව්වේ මේ ලෝකේට ඇති ඔච්චර විඤ්ඤා ලෝකයක්. ලෝකේට ඇති සියල්ල ඔය ටිකේ තියෙනවා. සජීවී අජීවී වශයෙන් අපි හඳුන්වන වේවා යම් රූපයක් ඇත. දුර ළඟ පේනන පෙරෙන හීන ප්‍රනීත රූපයයි යමක් යම් තැනක වීණා. අතීතයේදී උනනම් දැන් තියෙනවා නම් මතු හැදෙනවා. මේ සියල්ලම රූප කියන කොටසට අයිති මේ ලෝකෙටයි කියන්නේ. ඔන්න ඔය හරිය තුල හරි. ඒ වගේම හටගත්ත වේදනා සංඥා සංඛාර විඥාන කියනවා කවදා අතීත අනාගත වර්තමාන සියුම් ගාන හීන ප්‍රනීත දුර ළඟ කෙබඳු ආකාරයේ කෙබත් දෙනකෝ පහළ වුණා නම් හේතුවක ඵලයක් වශයෙන් පහළ වුණා මිසක් හේතුවක් නැතුව පහළ වෙච්ච එකක් නෑ. මෙන්න න්‍යාය ධර්මය. මේක එහෙම නෙමෙයි කියලා අද කිසිම විද්‍යාඥයෙකුට මොලයක් තියෙන පරිශ්‍රණයක් කරන්න පුළුවන් දක්ෂතාවයක් ඇති ලෞකික වශයෙන් පරික්ෂණ කරන විශේෂඥයෙක්ගෙන් ඇහුවා නම් විද්‍යාඥයෙක් ඇහුවා නම් හේතුවක් නැතුව යමක් හටගන්න පුළුවන්. එයත් උත්තර දෙනවා තමන්ගේ දැනුමේට අනුව දැන් තියෙන නවීන විද්‍යාත්මක සිද්ධාන්තය වලට උත්තර දෙනවා හේතුවක් නැතුව යමක් හටගන්න බැහැ. මොකද හේතුව යමක් හටගත්තා නම් හේතුවක් ඇතුව හටගත්තා විද්‍යානුකූලව තෝරු වෙලා තියෙනවා. මොනම දෙයක් හරි හටගත්තා නම් හේතුවකින් හටගන්නවා. සත්වයේගේ ඇඟේ යම් කිසි කොටසක් හටගන්න ඒ ජීවියාගේ ජීවත් වීමත් එක්ක තියෙන සම්බන්ධ හේතුව කියමු. කෙස් හට ගන්නෙත් එහෙම. ලෝභ හට ගන්නවා, නියමුත් හට ගන්නවා, දත් හට ගන්නවා. ඉතින් අපි වැටුනහම ගැටලා යල්ගෙනවා. ඔය ප්‍රමේයත් අපි දකින්න හම්බෙයි. ඔය જાතියේ හේතුඵලයක් වශයෙන් සත්‍යයේ කොටසක් වශයෙන් විතරේ තියෙනවා. විතරත් එහෙම හට ගන්න එකක් තියෙනවා. නියමුත් හැදෙනවා වගේ. දත් හැදෙනවා වගේ විතරත් හැදෙනවා. එහෙම සත්‍ය කොට එහෙම එකක් හැදෙනවා. දැන් ඒක කොටසක් වගේ. ආහාරයේ බාහිරින් මවගේ තියෙන පෝෂණේ කිකිලි වේවා වෙනසක් එක් වේවා යම් කිසි ඉරිසන් සත්ෙක් කවුරු හරි වේවා මනුස්සයෙක් වේවා ස්ත්‍රියක් වේවා දරුවෙක් වශයෙන් හට ගන්නවා නම් ඒ මවගේ කෑල්ලක් මවගේ කොටසක් නෙමෙයි නියපොතු ඒ සත්‍යයාගේ කොටසක් කේත් සත්‍යයාගේ ඉති කොටසක් සත්‍යයාගේ දෙතිස් ගුණක කොටසින් වැඩෙන කොටසක් ඉතින් කේසාලෝමා නකා දන්තා සත්‍යෝ මන්සන්නහාරු ආදී වශයෙන් 32කට වදලා බීජං කියලා එකක් එහෙමත් දාලා තියෙනවා 33ක් කරලා ඇඟේ කොටසක් වශයෙන් හැදෙන එක බිත්තරය එහෙමත් බිත්තරය ඇඟේ කොටසක් වශයෙන් හැදෙනවා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මේ බිත්තර කියනවා මේ ඇඟේ කොටක් නෙවෙයි කලබල ආහාරයක් තියෙනවා. දැන් කිසි ස්ත්‍රියක්ගේ හෝ ස්ත්‍රී සතෙක්ගේ හෝ ගර්භාෂයකට හැදිලා තියෙන ප්‍රමහතාවේ ආහාරයේ පෝෂණයක් වශයෙන් ගෙනියනවා. යම් සත්වයේ හට ගැනීමට අවශ්‍ය වෙන පෝෂ්‍ය පදාර්ථයේ මව කලබුණ ආහාරයෙන් හැදිලා. ලේ ධාතුව ඇතුළු කරගෙන ගිහිල්ලා හිටන් ඒ පෝෂ්‍ය පදාර්ථ ගැබේ දිවියක විහිදෙනවා. ඒ ගැබේ දිවියක පෝෂ්‍ය පදාර්ථ විහිදෙනවා.
යම් කිසි සත්වයෙකුගේ බීජයක් ඇලෙන්න පෝෂ්‍ය පදාර්ථය ඇලගන්න ඕන එකක් හැදෙනවා. ඒක තමයි මවුගේ බඩේ හැදෙන ස්ථාන. මවුගේ බඩේ පිහිටන්නේ ඔන්නෝක තමයි මාසික දහය දිය වෙලා යන්නේ. ඒක සතාගේ ඇදි කොටසක්වත් බිත්තරයක් වගේ කැලලක්වත් නෙමෙයි. ඒක වවුගේම කොටසක්. ඔන්න ඔතෙන්ට තමයි අර පෝෂ්‍ය පදාර්ථය ඇදලා ගන්න තියෙන ගන්ධබ්බේ. තමන්ගේ ජීවිතය ආරම්භ කරන්න ආහාරයක් හොයාගන්න මේ භෞතික ලෝකේ ආහාරයක් ගන්න. ඇදින ඇවිදින පිහිටනද. ඔබ සතුන්ගේ තියෙනවා. මනුස්සයෙන්ගේ තියෙනවා. ඒ සුදුසු බුද්ධිලයට සුදුසු විදිහට හැදිලා අවශ්‍ය පසුතලයේ විතරයි උතර තියෙන සභාවේ කොටසක් අර ආපු සභාවේ කොටසක් එහෙම ඕකේ නැහැ. ඒකේ තියෙන්නේ ඒ ටික. දැනගන්න විස්තරයක් මම කියන්න. හොඳයි මව් කෙනෙක්ගේ ඔය කියන ආ වූ ඔය මාසයක් ගන්න දිය වෙලා යන ඔය කොටස. ඕකේ විදෙන් ලේ පරීක්ෂා කළොත් මව්ගේ ලේ නේද? දීපොසිටි වුණා තිබුණේ ඒකේ තියෙන්නේ ඒකේ නාස් වෙච්ච හැටි ඒ පිටේලා යන එකේ තියෙන ඒවා. ඒ නෙගටිව් කියලා එනවා තිබුණේ මව්ගේ. ඒකේ තියෙන්නේ ඒවා. බැරිලා හරි ගස්සාවක් වෙලා හැම ගියා නම් එහෙම දරුවේ පිළිතර පස්සේ ඒ ගස්සාව වෙච්ච එක අරගෙන බැලුවොත් මොකද ඉන්නේ? හිටපු දරුවාගේ වෙන්නලයක් නේ. ඒක උනන් පරීක්ෂා කරලා බලපුවාම කියන්නේ මෙන්න මේක බරට ආපු දරුවාගේ ලේ. මෙන්න මේක මව්ගේ ලේ. ඔය දෙක වෙන් කරලා දී යහැක. කවදාවත් අපේ ඇඟේ හැදෙන ලේ අරින්ද තවලියක් හට ගැනීමට අවශ්‍ය දෙයක් තව දෙනක හැදෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් අපේ ඇඟේ නිෂ්පාදනය කරන්නේ නැහැ. දැන් මේක හොඳට තේරුම් ගන්න නැහැ මම මේ කියන්නේ මිනිස්සෙක් මුල් කරලා පෙන්වන්නේ සතාගේ තොයි ටිකයි. ඒ සතාගේ ලේ පරීක්ෂා කරලා බැලුවා නම් මේ මිනිස්සෙගේ ලේ තමයි දැන් ඔය පරීක්ෂා කරලා A negative, A positive, B negative, B positive. ඒතර ඔය ආදි වශයෙන් B O ආදි වශයෙන් කී නම් දාලා එක එක මේ ලේ වර්ග වෙන් කරලා තියෙන්නේ. ඔය ලේ වර්ගයක් ඒකට එකෙක් වෙනස් කරලා බිද්දොත් මැරෙනවා. ඒකත් හරි භයානකයි. ගැළපෙන ලේයක්ම වෙන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මෙහෙම තියෙන ලේ වුණත් අම්මට උපදින දරුවන් අම්මට තිබෙන ඒ නෙගටිව් කියන ලේ නා. ඒ උපදින දරුවන්ට ඒ ලේ නෙමෙයි තියෙන්නේ. සම්පූර්ණ වෙනස් ලේයක්. ඉතින් දරුවාගේ ලේ අම්මට අසනීපයක් හදනවා දරුවාගේ ලේ නම් අම්මට එහෙම විදිහ නෙවෙයි. තාත්තට විදිහින්වත් බෑ. අම්මගේ තාත්තගේ විදිහ ලේ වර්ගය නෙමෙයි දරුවාගේ තියෙන්නේ. දැන් මෙහෙම වෙනසක් කියලා මේ ලේ වෙනස කරන්නේ කවුද? ඒ ඒ සත්‍යයන් උප්පත්තියේදීම ඇති වෙන්නා වූ පුද්ගලිකව ඒ පටිසන්ධියෙන් හරගත්ත උප්පත්තියේ ශක්තියෙන් ඒ ගති ශක්තිය. ඒ ගතිය තමයි පුළු තමයි ලී ආකාර ගන්න. මේ මව්ගේ ගතිය මව්ට පියාගේ ගතිය පියාට මව්ගේවත් පියාගේවත් කොටසක් නෙවෙයි පුතා කියන්නේ. මව්ගේ පියාගේ පෝෂණය ලබාගෙන පෝෂණයද අයිතිං අලක් ගන්නවා යම් කිසි සත්‍යයේ. ඒ සත්‍යය වෙනස් එකක් නිසා අම්මාත් නෙවෙයි කැලලක්වත් තාත්තායි කැලලක්වත් නෙවෙයි. ඕක තේරුම් ගන්න බැරුව මොකද කරන්නේ? ඉතින් අපි විදාස්කාර අදහස් කියනවා. එහෙනම් කිකිලිගේ වඩක ගැබක බිත්තරයක් හට ගන්නවා. ඔය බිත්තරේ හට ගැනීමේ මූලික කලලය කියලා කියන්නේ. අන්නේ එතෙන්ට ඇදලා එනවා. කුකුල් ගතිය තියෙන මෙවුන් මැරිච්චාම ඕතරම් ඉඳන් දබ්බේ කුකුල් ගන්දබ්බේ. කුකුලා. කුලේ කාදාගලා කුලේ කැට කරපෙවුන්. කුලේ කුල සිරිතර විරුද්ධව වැඩ කළා නීචකම් කරපෙවුන්. ඉස්ත්‍රීන් දූෂණය කරපෙවුන්. තැනක් නොතන බලන්න නැතුව නීච කාම වල කරපෙවුන්. ඔය ජාතිය කුඩේ ජලා කරලා කුඩේට කැටවැලා කරලා ගියේ ජාතියෙන් තමයි කුකුලා කිකිලි කියන ගතියෙන් ගිහිලා කුකුල් ගන්ධබ් වෙලා උපදින තැනක් එනකන් ඉන්නේ. මේක තෝරගන්න බෑ ගන්ධබ් ලෝකේ හැටි. අප්‍රමාණව ඉන්නවා අවශ්‍ය පරිසරයේ හැදෙනකම්. දැන් ඉතින් මේක පරිසරයේ කොහෙද හැදෙන්නේ? ඒ ජාතියෙම සතෙකේ වරක ගැබක හැදෙන්න ඕන එක ඉස්ත්‍රි සතෙකේ. මේ කිකිලියාගේ ගැබක හැදෙන්න ඕන ඕන තරම් තියෙනවා. මහා ගොඩක් ඉන්නවා ගැළපෙන විදිහට හැදි හැදි එන්නේ. ඔන්නෝක හැදුනහම මොකද වෙන්නේ? අර පෝෂණය අරගන්න. ඔතන ගිහිලා ඉතාල ගන්ධබ්බය ඇදලා කළ ආලියට අය වෙනවා. මොකද්ද ආලිය කලේ කොහරුද? කුලේ කාදාමන කුකුල් ගතියද? ඒකයි ආලිය කලේ. කළ ආලියට අය වෙන එක තමයි කළ ආල අය කලලේ වෙන්නේ. මෙයා පොත්වල නැහැ. නිරුක්ති පොත්වල කොයින්ද? පල්ලියලා ඉවර කරන්නේ බෑ නිරුක්ති ඥානීට ගෝචර වෙන්න ඕන. කළ ආලේට අය වෙන නිසා කළ ආල අය කලලයේ කිව්වා. ඔන්න කලලේ. ආලේ කලේ කුකුල් ගතියට නම් කුකුල් ගතියේ කරලා හිටන් මැරිලා ගිහ කුකුල් ගන් දැබ්බයලා ඉතලා ආලේ කරපු දෙන්න අය වෙලා යන්නේ ඉන කොහෙද අය වෙන්නේ? මව කුසියක් තියෙනවා මේ මිනිස් පව කුසියට යන්න පුළුවන්. ආලේ කරපු එකක් හිටර නැහැ නේ. ආලේ කළා තියෙන විදිහේ කිකිඩිගේ වදී. එතන තියෙන ගතිය ඒවා තියෙන එතන. ඒ ගතියේ පෝෂණය වෙච්ච ආහාරය තියෙන. අන්නේ එක අය වෙනවා.
एक बार विला आप आली आला वर कला आली ये बार खाली बर खाली बर मसले खाए तो एक आयुला एक बर सतरा महाभूत पोष निकल बार सामाई खाली बर कला आली ये बार खाली बर कला आली आये काल पोते ना हो बोतल ना मैं बानी अमुक जाति बार की ना ना मंकी बेन दे बेन दे मेन मेटी का बोरगा निका पोत आवाज पास अन्न इतने पटा हेतु फाली तबाई पीतरे बीतरे का बीतरे हदीम आराम पटांग खाल लेकिन कदीला उत्पाती वस सस धातु अंतर ऊट गल तीन वरी मकल खजा गई वरी आराम इतने आराम गंधाभ्यागत गंधाभ्य अवसर गब का मकली खाए की नहीं का गंधाभ खाए की आने सावे का गंधाभ खाए पूर्व अवस्था विविधा खा रही थी ध्यान लाभी ध्यान लाभी अभिज्ञा बनी था गंधाभ खाई व्यंकर पूर्व अलगिन मकली खाई मनोमय खाए की लाभ एकरा की मैं खाए बैठ तक दीला मसली खाए बैठ तक दीला एक हृदय बैठक ना ले गमला थी ना मुकुट लेने से गुटने अरे फलने की जीव अपने हेन्द आग देखीला अब सत्य विनमय ना देश ना पहले लो देश ना करती ना थाले का ही थाले को भी अदर करता वाग खाडू में खोपू वाला खोपू बैठते खाडू बैठते करते याम तेज ये वागे में याम किसी ये वागे में पहला तीनों नया है वैरे बुहाम है बैठते के नया बैठते की नहीं याम तेज ये वागे में मास्टरी भाई बैठते की तीनों मनो में कहीं कहाँ के ध्यान पुलवां आवाज तावत तीनों में मर गिरा वो ध्यान लाभी के मनो में एक दिगले विग्रह करना पेन इधर में किया तीन खाता जी ये अन्य वाक क्रमे आती है ना मेतरी मेरला हितान युवाते ने मनवा जहाँ पर हम वो युवाते ने का कहना हम अरे गोदी का भी मिनी देहे लगते इला पासवार भी मार या है ना मार दिवे पुत्र या ये मैं यात्रा सही सारा ना ये मैं यात्रा सही सारा सारा होय ना बुद्धिराज वहाँ थे ना मार दी अरे दूं पाटल ले आक पागी अरे हाँ भी हाँ ना भी ना पागी देहे का भी ना होती मुखाद्दी वो निकान दुमार या नहीं वो रहवाई मार दिव्य पुत्र अयोधी लिदान गोदी गोदी का आत्म हो अद्याव हो गोदी का गोहे भिन्नवा पे आवा भिन्नवा पे आने याने हाथी दिए ना करना गो गोदी का अद्याव हो गोहे हो गोदी का भिन्नवा पे आया पहली भी आरोप ना पता नैद भिन्नवा पे आवे ना मार यार हो तीन बार पहली नैद देना बुद्ध देना गोदी मारिया बहुम होया खाने से किए थे गोदी का भी नहीं वहां पे पर होया ना आज पे इन आज जा वकील हम कहा हरि रूप से मत यार नो गया ना यह में का तिबुन रहत ना बुद्ध ज्ञान वहां से किए ना तो मारिया होए ना होया नहीं मुकाद की रहना मारिया बहुम होया ना गोदी का भी नहीं वहां पे नो पिहिति विज्ञानी भी नहीं वहां पे क्या के न पिहिति विज्ञानी को हेती रूपेन्तरो वेदनावेन्तरो संज्ञावेन्तरो सांकारेन्तरो विज्ञानिक गमनक सिटीमत सुतियक विपरीमक पूर्तियक नोकिय मे बुद्ध देदना इन विज्ञानी पीडियो इतर रूपयक देंदो रूपकीय जनगण अभिहिद्रा इन्नी मापलिए गनी बार ऐति में अतिंग अल्ला गन्न पुलुवान मिरिका गन्न पुलुवान जाति विदर रूपकीय नै रूपकीय नै अति रूपसम दैन फलागिन महा गनी बार कल्पर्वत वलट यन गुरुन तीय ए ओक्कम रूप तमा गनी बार नेवा गनी बार रूपानिक सूक्ष्म रूप सूक्ष्म गरी भावना रूप अभियान को रूपास्कंदी आई कोई जाती है रूपास्कंदी विज्ञान अभिधानी विज्ञान अभिधान रूपास्कंदी विज्ञान अभिन्न रूपास्कंदी कर्मज रूपिया मुंडे कर्मज रूप चीतज रूप की हटगत सूक्ष्म रूपिया पटांगी पुतुज रूप की गोचर विला हटगत समय कोई सूक्ष्म रूपये पटांगी गनी भाव रूप रूप निष्पादन मिया भी ना कदम हटा सिद्धांति थोड़ा गाले बैठू अब एक ही निकले एक ही खाता की ओर हरियाणी ने श्री एनिशा समय चेरुन गान टोनी उन नया समय गंदा ब्या किया थी गंदा बाबा कांति होती है गंदा बी पोकान थी नो अतुल बी नो किया थी उन लोग गंदा बी का अतुल बी ने ना उनके सिद्ध बी ने गंदा बी अतुल ना आधा करने वाला यहाँ किसी दिया एक वैलेंट आवाज से भी ना मातृ भीतृ की दिन ना की शक्ति ये शक्ति यहाँ दुर्लभ सा व्यक्ति ना अतुल का आधा करता है इक मार्ट में हाथ बोलना गा गए जंग अभी तो बिहेम दिए ना हम हार पहले भी ना खाली इकमो आ गया है जाती थी
සමහර ඒවා දිනා බොහොම ලාභාල ලබදී ඇත. උඹරන්ට ඉස්සෙල්ලා ගලවා ගත්තේ. අපි ඒවා පැලෙන්න දැම්මහම අපිට දකින්න හැමෙන දෙයක් තියෙනවා. කොණ්ඩිය වාහේ කොණ්ඩිය ඇදෙනවා කියල එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි පැලමැටියක් ඉනවයි. ඇදිලා නම් පිළ නැගලා යනවා. අහපුවාම කියන්නේ හැයි හැදුන්නේ. මේ පැලුනේ. පැලුණාට හැදුන්නේ. පෝෂණය ගන්න තරම් ශක්තියක් නැහැ. පැලුණාට ඒක මැරිලා ගියා. ජල්පැලහු බීජයක් දැම්මහම තොහොවේ. එක්තරා මට්ටමක් ජල්පැලලා කියන කාලේ බැන්නට පස්සේ පැලවිලා ඒක මුල් ඇදලා හිටන් පොළොවට අල්ලගෙන වැඩිලා එන ශක්තියක් නැහැ. ඒ නිසා කාලේ බැන්න එක පොඩ්ඩක් පැලේ හැදිලා ඉතින් මැරිලා යනවා. ඒ වගේම ලපටියට තියෙනවා. මෝරන්ඩි ඉස්සර හදාගත්තේ ඒවැ. ඒවැත් පැලවිලා හිටන් යන්තම් කොණ්ඩිය ඇදිලා මුල් ඇද ගන්න ශක්තියක් නැහැ, වැඩිෙන්න ශක්තියක් නැහැ, මැරිලා යනවා. මේ අදත් දකින්න තියෙන අධ්‍යක්ෂ සත්වල ඇටාර ගත්තහම මෙන්න මේ වගේ යම් කිසි ශක්ති විශේෂයන්ගෙන් බීජය සකස් වීමට අවශ්‍ය කරන පෝෂණය පූර්ණ නැත්නම් යම් තැනක අර සත්වයා ගන්ධබ්බේ උපන්ති වෙලා හිටන් කලලිය හදාගත්තා සත්වීක වශයෙන් වැඩි වීම තරම් බලයක් නැහැ ඊට ඉස්සෙල්ලා එක මැරිලා යනවා හැබැයි හැදිලා ආපු හරිය හැදිලා ගියේ අර ශක්තියම තමයි කොණ්ඩි උනේ බීජයේ තියෙන ශක්තියම තමයි අන්නේ වගේ විස්තරයක් හැදෙන මට්ටමෙන් එක වර්ධනය කරගන්නා මිස එයින් එහාට පැටියෙක් හැදෙනකන් ඉතුරු ටික වර්ධනය කර ගැනීම නම් ශක්ති විදිහට ඒක අභ්‍යන්තරේ මදි. මදිකම නිසා ඒක වැඩි නැතුව එහෙම කුණු වෙලා යනවා අන්තිමට. හැදෙන්නේ නැති ඒකයි. ඉතින් කලබු හරිය කාගේද? කාගේවත් හැදී ටිකක්වත් කිගිරික වෙලක්වත් නෙමෙයි. සත්‍යයාගේම අර කලලයේ කියනවා ආපු ගන්ධබ්බියක් නැතුල් වෙලා. ගන්ධයක් ඒ ගන්ධබ්බියගේම කයේ මාධ්‍යයේ ආපු තරම. ඔවිත වඩා හැදෙන්න විදිහක් නැහැ මොකද? ඔහුගේ හේතු බලයමයි ඔහුට පල දෙන්නේ. ඔහු මොකද කිව්වේ? මේ කාලේ විතරයි පල දෙන්නේ අපෝ හැදිච්ච නැතිකම අල්ලලා දාපන්. බඩේ ඉන්න එක වැල්ලුවාම කියන ගප්සා කරපුවාම මොකද වෙන්නේ? ඒක අපාගේ වල නෑ. බඩේ කොහෙද බැටි වල්ලාට පස්සේ නේ වැටව. ඒක මම හමන පහු. මොන කාල බීපම් බී ටික. ඊයකව දිය වෙලා යන්නේ. ගප්සා කරන වේසුත් දෙනවා. ගන්න. ඔබ කොහෙද හති? හති කිනම් වෙන්නේ? අද පහේම තියෙන්නේ. ඔන්න ඔක සම්බල ගනි පාන්න. සම්බල ගන්න මොකද කියන්නේ? හැදෙන්න එන එක හැදෙන්න ඉස්සලා නහපු එකේ විපාකයේ හේතු ඵලයේ Tamanta හැදෙන්න ඉස්සලා නැහැ එකක් වෙනම කද හම්බ වෙන්නේ හේතු වල ඵලය ඕක ඉතින් එහෙම එකක් තියනවා නම් ප්‍රශ්නයක් නැහැ නම් සම්බාගෙන කන්දලා බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රාවකනි එහෙම බලක් කියන්නේ වෙයිද කියලා එක දාපු එක බමුණෙක් ඇද සාමගත කරන්න කියලා බණ කියන්නේ වෙයි පුළුවා එහෙමත් එකම අල්ලගදී බමුණ ඔබට නම් ප්‍රාණඝාත කරලා බං ඕන්ට සාමඝාත කරන බොහෝ කරන ඒ දූතේ මානසිකත්වයෙන් බල නරලොත් ඒ උඹට සිද්ධ වෙනවා මෙන්න මේ විදිහ දුගතිය උපදින මෙන්න මේ විදිහ අපාගත වෙන්නේ මෙන්න මේ විදිහ අනන්ත දුක් විඳින සිද්ධ වෙනවා ඒක නම් කරගන්න අනේ ස්වාමිනේ ඇඟත් එක විවුලනවා ඔබ වහන්සේ මේක විග්‍රහ කරලා දෙනකොට මං කොහොම ප්‍රාණඝාත කරන්නේ ඔබ වහන්සේ ප්‍රාණඝාත කරන්න බලන කිව්වත් එපා වෙනවා නොකරන්න බලන කිව්වත් එපා වෙනවා දෙකම ඔබ වහන්සේගෙන් විමුක්තියක් විතර ඔබ වහන්සේ පුදුමාකාර ධර්ම දේශ ගැන හතිය නමක් කියලා ප්‍රහන්තා කරලා යන්නේ කි දැන් මෙන්න මෙහෙම දෙයක් කරන්න සිද්ධ වෙනවා කියන්න සිද්ධ වෙනවා මොකද සම්බගින කල්පනා සම්බගින කාපල්ලා හේතුයි ඵලයයි හම්බ වෙන්නේ ඒක හැදුනේ එහෙමනම් වෙරහක වෙයා තියෙනවා කියවල යම ගොඩ නැගුණේ කොහොමද මේ අහම්බේ මේ වීදුරුව මේ අහම්බේ හැදිලා තියෙන පුළුවන් ද ලෝකේ හැදුවේ නැත්නම් ප්‍රවේකි දැන් හේතුවක ඵලයක් නෙමෙයි මේ වරලෝකේ හේතුවක ඵලයක් නෙමෙයි ඒ නිර්මාණය කරන ඒ නිර්මාණ ක්‍රමසතාවිය සියලු සිද්ධාන්තයේ ක්‍රියාත්මක කළේ නැත්නම් මේ එකම දෙයක්වත් මෙතන තියෙනවා මේ විද්‍යාමාන වෙනවද මේ විදිහට මේ මේසේ මේ පොඩුව මේ විදිහට වෙනවද වලුවාස්තු නැහැ කෙනෙක් ඕනේ කියත ඕනේ මිතිය ඕනේ සියලු වඩු උපකරණ ටික ඕනේ මේ වඩු වැල දෙනවත් වෙලා ඉන්න ඕනේ ඒකට අවශ්‍ය වෘක්ෂ තියෙන්න ඕනේ ඒ වායකට වැඩිලා හිටන් ඒ වයාගේ අවශ්‍ය කරන්න ආ වූ ඔවුල හැදෙන්න ඕනේ මේ සියල්ලිය විශාල හේතු සමූහයක් සම්පින්නේ කරු එක හේතුකයක් වෙනවා ආයි තැබෙනවා ඕවා කොහොමද මේ සියක් හැදීමේ ක්‍රියාවලිය ඒක මහා හේතුවක්. සිරුහුළු හේතු මහා විලක් එකතු වෙලා ඒක ප්‍රබල හේතුවක් ගොඩ නැගුණා. ඒ හේතුවේ ඵලයක් වශයෙන් මේ සේ හැදුණා පුදු හැදුණා. නිකන් අහම්බෙන් හැදෙනවා. අය හේතු කොහෙ හැදින්නේ නැහැ. ගහක් හේතුවා. හිදෙව්වා හෝ හැදුණා හෝ හැදිලා තියෙන හේතුවක් ලනුන. ඒක හේතුවක් නෙමෙයි. බහු හේතුක ක්‍රියාවලියන්ගේ පොදු ඵලයක්. ඒකයි මහා හේතුවක් කියලා හේතුවේ ඵලයක් වශයෙන් විද්‍යාමාන යමක් ගොඩ නැගුණා. ඔය ක්‍රමෙන් සිදෙන්න මේ ලෝකේ තව දෙයක් හේතුවෙන් සරෝ හදගන්නේ නැහැ. එහෙනම් විතරය හරකට වෙන ක්‍රමයක් මොකද කියලා හිතලා බලන්න. ওই තමතර ක්‍රමයක් තිබුණාද හටගන්න. මොකද හටගන්න ක්‍රමය. නියපොතු වැවෙනවා වගේ, කේස් ගහ වැවෙනවා වගේ, පියාට වැවෙනවා වගේ, කිකිලිගේ විතරස් හැදෙනවා.
එහෙම ක්‍රමසත් ගාතියක් තියෙනවා අන්න තේරුම් ගන්න ඒතකොට දැනගන්න පුළුවන් සකස් වෙන ආකාර එන යමක හත ඒ හේතුව ජී සජීවී සත්ව සම්බන්ධය හා සම්බන්ධ වෙන ඒකාන්තයෙන් ඉල්ල කෙරෙමු ජීවිත පැවැත්මක සම්බන්ධිත ප්‍රතිඵලයක් නම් ඒ හේතු ඵලෙ එතන ජීවිය කිව්වේ ඒකයි ප්‍රාණිය කිව්වේ ඒකයි ඒ ප්‍රාණිය ඝාතනය කළ ප්‍රාණඝාත භාවය සිද්ධ වෙනවා ඉතින් ඔබ හිතලා බලන්න නියපොතක වල ප්‍රාණඝාතයක් එහෙම වෙන්නේ නැහැ හැබැයි නියපොතේ නම් ප්‍රයෝජන ගන්න සතියක ඉන්නවනේ ඔබේ නියපොත කවල දැම්මොත් අපිට හේතු ඵලයේ වශයෙන් ඇගිලි කොට වෙලාවත් උපදී අන්තිමට වැඩක් කරන්න ගියාම පහුල් ගා ගන්නවා බැරි තත්ත්වයක් ඒ ක්‍රමයේ ඒකයි හේතු ඵල වශයෙන් දකින්න ඕන තමන් අනුන්ට කළදී යම් තරමක් අවැරද අසාධාරණ ඒ තරමටම ජාතියව තමයි අප්‍රමාණව සමාකලා ඉඳ පටන් ගන්න එක්කෙනෙකුට අවැයක් අසාධාරණයක් කළොත් ඒ හේතු වලගෙන විශාල පිරිසකලත් ඒ ශක්තිය විහිදිලා අවැයක් අසාධාරණයක් වෙන්න හේතු වේදෙන ඒ නිසා ඊට පස්සේ සියල්ලටම වන්දි ගෙවල් දෙනවා තමන්ට එකක් කරපුවාම කෝටි වාර ගණක් වන්දි ගෙවල් දී ජාතිය විහිදෙ සිද්ධ වෙයි හේතු ඵල ධර්මතාවය ලෝකයි ඒ නිසා අයහපතක් ඔය යථාර්ථය දැනගත්තා නම් අයහපත් මාත්‍රියක් කරන්න කැමති නැහැ මොකක් නිසාද එක මාත්‍රියට කෝටි ගානක කාර්මද විදිහට සිද්ධ වෙනවා හේතු න්‍යායය ඒකයි ඔන්න ධර්ම න්‍යායමේ දකින්න දැක්කට පස්සේ දැන දැනන අන්තු මාත්‍රවල වරදක් පාපයක් කරන්නේ නැහැ මම මේකෙන් බේරෙනවා කියලා දහම් දැකලා හිතන අදහසක් එනවා හොඳ කොච්චර කමන්නේ පොඩි මාත්‍රියක් හරි හොඳ කරොත් ඒක වටිනාකමත් අප්‍රමාණයි කියලා දෙන්නේ හොඳ වැඩම කරන මෙන්න මෙහෙම දහම්මක වලන්න මම පාදා ගන්න. ඕකයි කාරණා. ඉතින් මේ පන්නේ ඔක්කොම තියෙන්නේ මේ මොකද? අත ඉල්ලන පහදියන් රහදියන් කියලා ඉල්ලන එක නෙවෙයි කෑ ගහන්නේ. කොහෙන් හරි කරකවල ගවන්නේ නැහැ මේක රහදියනවා මතකයි. බදලා කාපුවා මතකයි, සාම්බල කාපුවා මතකයි, දහලා මේ මොකද හදලා මේක ගත්තා මතකයි. ඉතින් ඕවාදී ওই જાති එක නැවත ගන්න විදිහක් නැහැ මේ කෙහෙල් මල් පාපයක් දාලා මේක රසින්ගෝල. ඒකෙන් තමයි වෙන්නේ මේක කල්ලි විදිහක් නැති. සසතුස්නා වැත්තකින් තියලා පොඩ්ඩක් හිතලා බලුවා මේක වැඩක් නැහැ ඒ වුණත් එකයි නුණත් එයා මට උගල ඔය දාතකින් ඔබ විදිහියක් කරන් තියක් නේ ඔය පළවෙනි කාරණේ ඇඟ පෝෂණය කරගන්නවත් වෙන මොනවදවත් දෙන්නේ ඇඟ පෝෂණය කරවිල කාවලා කිව්වොත් එහෙම ওই දිහේ දෙනවා උත්තරය හරි පෝෂණයක් තියෙනවා විත්‍රේට වැඩි කරවිල පෝෂණයක් තියෙනවා කරවිල කරලා කණු එක කාවලා කිව්වොත් එහෙම ආහා කියා කර පොර කක කනවාද විත්‍රේ කන්දමයි දකලා අසතුෂ්ණාවේ කිජු වෙලා තියෙන තරම නිසා හරි කැමති පෝෂණය පිට දාලා හරි මුඛක් පිට දාලා හරි කමන්නේ නැහැ පිළි ගඳයි ඔය බලාපොරොත්තු වෙන්නේ ඉතින් විවිධාකාරයෙන් අපි මතාන්තරෙන් මත කොබන ඉතින් ධර්මානුකූලව යථාර්ථය තේරුම් ගන්නට ඕන ඉතින් මේ ලෝකයේ කිසි දෙයක් හේතුවක් නැතුව හට ගන්න නැන්න මේ හේතුඵල ධර්මතාවය වෙනසගෙන යනකොට සජීවී අජීවී කියන මේ දෙකම ඉස්පාදින ක්‍රම රටාවල් දකින්න සත්ත්ව පුද්ගල වශයෙන් ලෝකෙ ගොඩනගින හැටි ද්‍රව්‍ය වස්තු වශයෙන් ගොඩනගින හැටි හේතු වශයෙන් වින හැටි දකින්න පටන් ගත්තා මෙන්න මේ නුවන් දිනෙන් දින විමර්ශනය කරන්න කරන්න වැටහෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා හේතුවක් නැති ඵලයක් ලෝකේ නැහැ හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති මේ බුදුදහම ඔකයි හේතු ප්‍රතිනිමි සම්භූතිය වෙන්නේ භූතය සකස් වෙන්නේ එහෙමයි හේතු භංගා නිරුජ්ජති හේතු භංගන නැති වෙනවා මිස නිරුද්ධ වෙනවා මිස හටගන්නේ නැහැ ලෝකේ කොතනව හටගන්නේ එනවා සජීවී සහ අජීවී සියල්ල හටගන්නද හේතු වේදෙනවා හේතුන්ගේ පළදරු වශයෙන් හට ගන්න. ඒ හේතු වල නැතිලා ගියොත් ඒක හට ගන්නේ නැහැ. ඒකයි න්‍යාය ධර්ම. දැන් මේ ස්වාම් පිටර මේක ඉතිසිරත් මේවා හුඟක් ආවනේ විස්තර කළා. කුකුලා සහ කිකිලියගේ සංකේතනයක් නැතුව. මේ හැදුන මේවා සතෙක් ඉන්නම කැඩීමේ පවක් වේද. දැන් සතෙක් යම් තැනක හිටියානම් තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් මේක දැනගත යුතුම දෙයක් තියෙනවා. දැන් කිකිලිගේ නියපොතු කියන්නේ කිකිලිගේ ශරීරය නිසා වැඩෙන කොටස. කිකිලිගේ පිහාටු කියන්නේ කිකිලිගේ ශරීරයේ ස්වභාවයෙන් වැඩෙන කොටස. ඒකට ශරීරයේ මක්ලේ සම්බන්ධ වෙලා වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඒ කිකිලිගේ ඇඟේ තියෙන තිබෙළුම ශරීර කොටස ඒවා. ඒ විතරිනි කියන්නේ කිකිලිගේ ශරීරයේ කොටසක්. ශරීරයේම තමයි පෝෂණය වුනේ. ගැබ ඇතුලේම තමයි මේ විතරේ පෝෂණය වුනේ. ගැබ ඇතුලේ පෝෂණය වෙච්ච විතරිනි කිකිලිගේ ශරීරයන් නියපොතු හම් පිහාටු ආයේ කොටසක්. එහෙනම් ඒකේ අමතරව හැදිච්ච විශේෂයක්. අනේ හිතලා බලන්න ඕනේ. යම් කිසි දෙනක ගැබක් හට ගන්නවා නම්, ගර්භයක් හට ගන්නවා නම්. ගර්භය කියන්නේ මව් ගැබ කියන එක, ඒක නෙමෙයි ගර්භය කියන්නේ. සතේ ඒ ඇතුලේ ඉන්න නිසා ඒක ගැබ කියන්නේ.
නැ කිකිලියේ විතරිය කියන්නේ එක්තරා ගැබක් ගර්භයක් සතා පෝෂණය වීමට අවශ්‍ය කරන දේ යම් තැනක එකතු වුණේ කවුද එකතු කළේ මොන හේතුවෙන්ද එකතු වුණේ කුමකටද එකතු වුණේ යම් කිසි තැනක සත්ව ජීවියෙක් හට ගැනීමට හේතුවක් නැත්නම් ඒකට අවශ්‍ය දේවල් එකතු කරපු බලවේගයක් බාහිරින් නැහැ නැ මේ ලෝකයේ කනබුන ආහාරයක් ගත්තහම මේකෙන් සත්ව ජීවියෙක් හට ගැනීමට හේතු වෙන යමක් යම් තැනක ගැබ්බිලා ගොඩ නැගිනවා නම් ඒ ගොඩ නැගින්නේ ඒකට අවශ්‍ය කරන ජීවියෙක්ගේ ශක්තියක් එතන ක්‍රියාත්මක වෙන නිසා එතකොට මේ විත්තරේ සකස් වෙනකොට අපි දැකලා තියෙන එක ක්‍රමයක් තමයි මේ කුකුලා සහ කිකිලියගේ සංසේචනයේ අත්‍යවශ්‍ය සත්වයේ හැදෙන්න කියන මේ කතාව අපි හිතා ඉන්නේ එහෙම දෙයක් යම්කිසි ස්ථානයක අවශ්‍ය කරන අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික කියන මේ ක්‍රම හතරකින් උප්පත්තියේ ඕපපාතික උප්පත්තියකින් තමයි කර්මජ සත්වයා හටගන්නේ ඉස්සෙල්ලා කර්මජකයි ඔබ චිත්තජ කය බවට පත් වෙලා ගන්ධබ්බේක් වෙනවා ඒ ගන්ධබ්බයාට අවශ්‍ය කරන්නා වූ පසුතලයේ යම් තැනක තියෙනවා නම් ඒ පසුතලයේ කරා වූ ඇදී එනවා ඒ ගන්ධබ්බයා වර කර තිබෙන කර්ම ශක්තියේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළා ඒ ගන්ධබ්බයා මස්ලේ සහිත සතෙබ් බවට පත් කරන්න අවශ්‍ය කරන රස ධාතු එක්තරලා කැටි කරලා ඊට අනුකූල වන්නා වූ කෝෂයක් සකස් කරනවා ඒක කිකිලි කරන දෙයක් නෙමෙයි ඒ සත්වයාගේ කර්ම ශක්තියෙන් ගොඩනගන දෙයක් අවශ්‍ය කරන්නේ බාහිර ලෝකෙන් ආහාරයක් විතරයි මේ ආහාරයෙන් ගොඩනගෙන එකක් තමයි ඔය තුල තියෙන්නේ ඔය හටගන්න කලල රූපය කියන එක අපි ඔය හිතාගෙන තරම් ලොකු එකක් නෙමෙයි ඔක ඇහැට පේන හේබුත් නෙමෙයි කලලයේ කියන එක බැලුවොත් එහෙම ඉතාම සියුම් දෙයක් ඒක ශෛලී කියන සත්‍යරත්නා කුඩා බොහොම කුඩායි අන්වීක්ෂයකින් බලන්නව පුළුවන්කමක් නැහැ ඉස්සෙල්ලාම ඇවිදින්න හටගන්නකොට පටන් ගන්න ආරම්භය සත්‍යයේ ගොඩනැගින්න මස්ලේ ගොඩනැගින එකට කයක් හැදෙන්න ආරම්භ වෙන අවස්ථාව ඉතාම කලල අවස්ථාව කියන එක අපි හිතාගෙන තරම් මුං ඇටය තරම් කඩල ඇටය තරම් ලොකු එකක් නෙමෙයි ඒක ඉතාම කුඩා එකක් යා මේ පිටරියේ පරීක්ෂා කරලා බලලා මේක ඇතුලේ ජීවියකේ කලල අවස්ථාවක් තියෙනවද කියලා පරීක්ෂණ උපකරණ වලින් බැලුවොත් ඒකට හොයන්නත් බැ ඇයි වැඩෙන්නේ ඒකත් කර්ම ශක්තිය එක්තරා ක්‍රියාත්මක වෙන හැටි ඔය පිටර වල හතු නැහැ ඔවා කෑවට පවු නැහැ කාපල් හතේ කින්නේ ඔගේ කෝ අදපයි කෝ කකුල් කෝ නියමුද ඔය මොකුත් නැහැ ඔය දියාරුවක් විතරයි ඔගේ ඔය හතෙක් නේ ඔවා කෑවට පවු නැහැ ඔය යාතිය දෘෂ්ටියක් ලෝකයේ දීලා හිටන් ඒකට පිය වෙලා හිටපු එක ගිහිලා උපදිනවා පවු නැහැ කියලා මිනිස්සු කර කර ගිහිලා එවන් දෘෂ්ටියක් හරගන්න තැනකට ගිහිලා උපදිනවා දැන් මොකද ඉන්නේ ඔබ කිකිලි උබලා සම්බන්ධයක් නැහැ ඔබ පාන් පිටරයක් ඔබ කෑමට පවු නැහැ බිදපල්ල උන් ලෝකයට දුන්න එකට උන්ටම ගහනවා දැන් මොකද කරන්නේ මෙතන පිටරේ බිදිනකොට බක් ගාලා මෙතෙන් අප්ගන්ඩබ්බේ හරින් දෙනවා ආයි කිකිලිය බලද ආයි පිටරයක් ආරම්භ කරනවා ඒක එළියට දැම්මහම ආයි කවුරු හරි එක බිදිනා උන් කිව්ව එකම උන්ට පළ දෙනවා ආයි හැර ගන්ඩබ්බේ බලතේ කෝටි ප්‍රකෝටි වාරයක් මොකද කරන්නේ පිටර හදා ලෝකයට දෙනවා කිව් එකේ විපාකේ කියලා යම්කිසි සත්ව කොටස කර ඒ පවු නැහැ ඒක වරදක් නැහැ ඒක සත්‍යෙක් නැහැ මේ ආදි වශයෙන් තමාගේ දෘෂ්ටියෙන් තමා දැකේ නැති ඒක කියලා ඉතින් මේ දෘෂ්ටිගතව කරපු ධිට්ඨි සම්පවිත පාපේ මුල් වෙලා ඔහුට සිද්ධ වෙනවා කෝටි ප්‍රකෝටි වාර ගානක් අර જાතියේ පාපේ විපාක වේවා ගන්ධබ්බය යනවා පිට වෙන්නේ ඒක කිරණ පිටරේ විදිනකොටම කිරණ පිට වෙලා යනවා අද තියෙනවා කිරියාණු කැමරා කියලා කැමරා වර්ගය මේ කැමරාවෙන් කිරණ ෆොටෝ ගහන්න පුළුවන් එතර උපක්‍රම දීලි ක්‍රමයෙන් සකස් කරලා තියෙනවා. පිටරයක් කියලා හිතන් ඒකෙන් ෆොටෝ ගන්න ගම. ওই පිටරේ බින්දු. පැහැදිලිව පේනවා එකෙන් කිරණක් විහිදලා ආකට යනවා. දැන් මේක විද්‍යානුකූලව දැකලා තියෙන දෙයක්. ඒක දැන් අපිට දකින්න එකක් නැද්ද අර බුද්ධ දේශනාත් අනුකූලව මෙතන යන්නේ ගන්ධබ්බය. අර කිරණක් හා සමාන ගඳ සුවඳ මට්ටමින් ඉන්නේ ගන්ධබ්බය කියන්නේ එයාගේ මට්ටම ඉතරයි. ওই ගඳ මට්ටමට මේ සමාන ශරීරයක් තියෙනවා. දැන් දොරන් ගෙඩිය පොතු වරපුවාම හැමතැනම දොරන් සුවඳයි. නාරන් ගෙඩිය පොතු වරපුවාම නාරන් සුවඳයි. හැමතැනම අංශු යනවා. අංශු ඇහැට වෙන්නේ. දැන් දොරන් ගෙඩිය පොතු වරපුවාම සුවඳ අංශු ටිකක් අරගෙන අන්වීක්ෂයකින් බලලවත් මෙන්න සුවඳ අංශුවක ප්‍රමාණය මෙන්න හැටි කියලා කියන්න අන්වීක්ෂයට ගෝචර නැහැ. මේ තරම් කුඩායි. මෙන්න මේ જાති අංශු වලින් තමයි ගන්ධබ්බය හැදිලා තියෙන්නේ. දැන් ওই ගන්ධබ්බය මොකද කියන්නේ කුකුළු ගන්ධබ්බය කුකුළු ගඳයි. ඒකයි જાති එකේ. ඒ කුකුල් ගඳේ තමයි කුකුල් ගන්ධබ්බය හැදෙන්නේ. ඒක තමයි ගිහිල්ලා වෙලා හිටන් අර ගැබට යන්නේ. ගන්ධයක් ඇතුළු කරන්න පුළුවන් මොහොතකදී ඌ ඒකට ඇතුළු වෙනවා.
ඒකෙන් තමයි ඒ කියන්නේ. ඒක කරා කාන්දාම් ශක්තිය හා සම්බන්ධයි. නිසා ඒක පේන්නේ ඇහැට පේන්නේ නැතුවට කාන්දාම් ඇහැට පේන්නේ නැතුවට කාන්දමේ බලයක් තියෙනවා පේනවා. ඒ ශක්තිය මහා බලයක් තියෙනවා. නිසා ශාරීරික හිද්‍රාවත් තුලින් හිද්‍රාව පුම්බගෙන ඇතුළට ගිහින් සිඟගන්න හැකියාවක් තියෙනවා ඒ බලයේ. මෙන්න මේක තමයි ගිහිලා ඉතින් කිකිලි ශරීරයේ ඇතුළේ නා යබතුල විතරයක් හදාන්නේ මුල් වෙන. අනේ ඔක්කාන්ති වෙනවා. යබත ඔක්කාන්ති වෙන්නේ ගන්ධබ්බා අවක්කාන්ති වෙනවා. ගන්ධබ්බයා ඔක්කාන්ති වෙන්නේ. ගන්ධබ්බයා ඔක්කාන්ති වෙනකොට තමයි ගැබ ඇතුලේ ඒ දෙක හැදෙන්නේ. ඉතින් එක්තරා උප්පත්ති කොට දෙකේ මාතා පිතරෝජ සම්නිපාතා මාතානි උතුණිය හොදි ගන්ධබ්බා අවක්කාන්ති හොන්ති කියලා වදයි. මව්පිය දෙන්නේ එක්වීම මව් විරුතු ඇතියක් වීම ගන්ධබ්බයාගේ පැමිණීම. මාතා පිතරෝච සන්නිපාතා කියන වචන ගත්තාම අපි අද දකින්න හදිස්සි නා ආපු සැමි දෙන්නේගේ සංවාසය කියලා මේ කියන්නේ කියලා. මාතා පිතරෝච සන්නිපාතා කියලා කියන්නේ එතන මොකද? යම්කිසි මව් කෙනෙක්ගෙන් ගැනෙන්න ඕනේ යමක් ඇතනම් යම්කිසි කොටසක් ඇතනම් පදාර්ථයක් ඇතනම් පිය කෙනෙක්ගෙන් ලැබෙන්න ඕන පදාර්ථයක් ඇතනම් යම් කෙනක ওই දෙක සකස් වුණොත් ওই දෙක තුල තියෙනවා. මාතා පිතරෝච සන්නිපාතා කිව්ව කොටස ඒ අවශ්‍යකින් රස ධාතු යම්කිසි ස්තරයකට ගලා එනවා නම් පිහිටනවා නම් මාතානි උතුණුයි හොන්ති ඒක කොටස එතන තියෙනවා. මව විරුතු ඇතියක් වෙන්න ඕන කියන්නේ ගැබ සකස් වෙලා තියෙන්න ඕනේ ගැබක් හත ගන්න. ඔය කියන කාරණා දෙක උතන සිද්ධ වෙනවා. අපි අද විරුතු කියනකොට අපි හිතාගන්නේ අද මේ ලෝක සම්පතේ මිනිස්සුන්ට මෙහෙලා තියෙන මාසුද්ධි කියන එක. කිකිලියක් තියෙනවාද? සතුන්ට තියෙනවා. සතුන්ගෙන් ඉන්නවා එක්තරා කොටසක් මේ චිම්පාසි කොටසක්. විද්‍යා පරීක්ෂණවලදී කියනවා මනුෂ්‍යයිට වාගේ මාසුද්ධි සිද්ධ වෙනා මෙන්න මේ ගොරිලෝ අයිති කොටසක් උන්ට විතරක් කියලා. අනිත් සතුන්ට එහෙම එකක් නැහැ. නා මාතානි උතුණු හිමි කියන කිකිලි එතන මාතා. පිටු ඇටියක් කියලා තියෙන මොකෙන්ද? අවශ්‍ය පරිසරයේ සකස් වීම තමයි මේ කිව්වේ. යබක් සප්තේ හට ගැනීමට අවශ්‍ය පරිසරයෙන් යුද්ධ නම් ඒක තමයි මාතානි උතුණු හිමි කියන වචනේ පෙන්නේ. මව්පිය දෙන්නෙක්ගෙන් ගන්න ඕන දේවල් විවිධාකාර ක්‍රමෝලි ලැබෙනවා. මේකට හොඳ වැදගත් දෙයක් තියෙනවා. ඔය කතාවත් එක්කලා සම්බන්ධ කරනකොට. ඔය කියන එක සිද්ධ වුණාද මෙන්න මෙතෙන්දී. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලෙදී කොසල් රජුරුවන්ගේ අන්තපුරයේද ධර්ම දේශනා කරන්න. හාමුදුරු කෙනෙක් ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දුන්නා. ආනන්ද හාමුදුරුවනේ කතාවක් හරි මිහිරි. දැකහම හරි ප්‍රියයි. හරිම ලස්සන. ආනන්ද හාමුදුරුවන් ධර්මදේශන අහන්න හරි කැමතියි අන්තපුරයේ කාන්තාවකි. 500ක් අන්තපුරයේ කාන්තාව බොහෝ ශ්‍රද්ධාවෙන් බොහෝම කැමැත්තෙන් භක්තියෙන් බණ අහනවා දවස ගන්න. ඔහොම 3000ක් යනකොට 500ම ගැබ්බාරා. දැන් මොනවා කරන්නේ? දැන් හරි ප්‍රශ්නයක් උනේ. දැන් රජුරුවන්ට හරි පුදුමයක් වුණා මේ සිද්ධිය ගැන. දැන් කිසි කෙනෙක් මේ පිරිමියෙක් ගියේ නැහැ මේ සීමාවට. එකම පිරිමියා ආනන්ද හාමුදුරුවෝ විතරයි. තේදාසා ගිහින් බලනකොට 500ම ගැබ්බා. දැන් ඉතින් මේකට කරන් දෙන්නේ නැහැ සද්දැත්තෝ බලාගෙන උන්වහන්සේ කියන හැ කරන් දෙවියකුත් නැහැ. මොකද මේ උනේ කියලා. ඉපදිලා බලනකොට ආනන්ද හාමුදුරුවෝ ළමයි 500ක් 500ක් කියලා ලහපනවා. ඔක්කොම හැදුවා ආනන්ද හාමුදුරුවෝගේ හැදුවා. දැන් කාට කියන්නද මේ රහසිය? නොදන්න හද කෙනෙක් නම් ඉඳගෙන හදාමනවා. දෙන්න තියෙන ඉහෙලම දැනුවත් දෙනවා ආනන්ද හාමුදුරුවෝ. හැබැයි එකක් හක්කනේ නෑ බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ඉතින් ওই සිද්ධිය ඇහුවා. ස්වාමීන් මව්පිය සම්බන්ධය දෙමව්පියන් නැත්නම් අබුදැමි සම්බන්ධයක් නැතුව දරුවන් හටගන්න ක්‍රමයක් තියෙනවා. අරක නොකිය ඇහුවා. බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයක් දෙන්නේ. යම්කිසි ඉස්ත්‍රියකට සද්දය ඇහෙනකොට පිරිමි සද්දයක් ඇහෙනකොට ගැබ්බන්න ක්‍රමයක් තියෙනවා. මේක ක්‍රමයක්. පිරිමියාගේ ස්පර්ශයකට ගෑවුණා. ඒ හේතු වෙනු ගැප් ගන්න ක්‍රමයක් හැදෙනවා. මේ තව ක්‍රමයක්. පිරිමියෙක්ගේ ගන්ධය ආපුහමත් ඒ ගන්ධයෙනු ගැප් ගන්න ක්‍රමයක් තියෙනවා. මේ තව ක්‍රමයක්. ස්වභාවික සංවාසයක් තියෙනවා මේ තව ක්‍රමයක්. මෙන්න මේ ක්‍රම වලින් කෙනෙක් ඉස්ත්‍රියක් ගැප් ගන්න පුළුවන්. දැන් ඔය කතාව ගන්නේ නැතුව ඔය කතාව දන්නේ නැතුව මාතා පිතරෝද සන්නිපාතා මාතානි උතුණි හොන්ති කියන කෑල්ල අල්ලන්න ගියොත් සියල්ල මේකට සම්බන්ධද? ජාර ගැප් ගැනීමේ කොහොම සම්බන්ධ කරන්නේ? ඒ මිනිත් ඉස්ත්‍රීන්ට 500කට දරුව 500ක් හම්බෙච්ච ගැන මොනවද කියන්නේ? මේ දරුව 500 කව කාලයක වහනේලා හරි හතරේවත් වුණා. උතල දැන් මෙතන දැන් බලන කවුරුහක් කළා මොකද්ද හිතුවේ කිය? කොයි ස්පර්ශයක් කොයි සම්බන්ධයක්?
පංච මාත්‍රයක්වත් උන්වහන්සේගේ අදහසක් තිබුණාද? උන්වහන්සේගේ කාම අදහස් මාත්‍රයක්වත් අර 500 දක්වා පහළ වෙලා නැහැ. ඒ ඉතිරින්ද ප්‍රියමනාපය පහළ වුණා විතරයි. කාම සම්බන්ධයක් ගැන කියලා එහෙම කිසි නිගමනය කරන්න අමාරුයි. නමුත් ඊටම භක්තිමත් භක්ති සම්පන්න. මේ ශබ්දයට බුදුම ලැබියාවා tie ලැබියාවා. ඔය අවස්ථාව තුල පිරිමි පරිසරයට අවශ්‍ය කරන්න ආව විතරා කොටස. අර ජබ තුල දරුවේ හට ගැනීම අවශ්‍ය කරන පරිසරය ඇති කළා. නම් ගන්ධබ්බේ 500ක් හේතු වාසන ඇති ගන්ධබ්බේ ඇවිදලා හිටන් ගැබේ පිළිහිඳ ගත්තා. පිළිහිඳ ගත්තා නේ කියන්නේ ඔකන්ති වුණා. ඔය කියන්නේ අර ආපු මානසික ස්වභාවයට අනුකූල 500ක් ආපු නිසා මේක සසර පැතුමක්. හේතුවක් ඇතුව ආපු එකක්. නිකම්ම හැදුණා නෙමෙයි. අන්නේබඳු පැතුමක් පරිදි තමයි අර දරුවෝ ගැබ් ගත්ත ක්‍රමය. මාතාංග පඬිතුයෝ ගැන අපේ දේශනාවක් තියෙනවා. මාතාංග ජාතකේ. ඒ මාතාංග පඬිතියන්ට පඬිතුයෝ යෝගියෙක් හැටියට හිමාල වනයේට ගිහිල්ලා ඉරිදි බල ඇති ඥානලාභී බවට පත් වුණා. එහෙම පත් වෙලා හිටන් තමගේ පෙර හිටපු භාර්යාව කරුණයි. ඒ භාර්යාව මොකද කරන්නේ? ජීවත් වෙනාද කොහොමද බලන්න? ආවට පස්සේ කියන අනේ ස්වාමීනි මට කිසි කෙනෙක් නැහැ දැන් මම අනාථ වෙන්නේ. ඔබ වහන්සේ මට දරුවෙක් ලබා දීලා යන්න. උන්වහන්සේ කිසිම සංවාස සම්බන්ධයක් නැතුව අතින් ගැබ පිරිමැදලා යන්න කිව්වා. උන්වහන්සේගෙන් දරුවෙක් පහල වුණා. අර මාතාංග තාවරතුමාගේ එදා හිටපු භාර්යාව. දැන් මේ දරුවා අපන්නාට පස්සේ දැනන්න දරුවෙක් හම්බුණා ජීවත් වෙන මාර්ගයක් හදනවා අර මාතාංග පඬිතුයාගේ භාර්යාව. දැන් මේකත් අපේ ධර්මයේ සඳහන් වෙනවා අන්න ස්පර්ශයෙන් ගැබ් ගන්න ඕපු ක්‍රමයක්. ඉතින් මේ වගේ ක්‍රම තියෙන නිසා මේ සත්තු දෙන්නේගේ සම්බන්ධය නැතුව හදගත්ත එකේ පැටියෙක් නෑ කියලා කියන්න පුළුවන් මේ පිනිපිනි මිනිස්සුත් හැදෙනවා. ස්පර්ශයෙන් ශබ්දයෙන් හැදෙනවා නා. බුදුරන් වහන්සේ එහෙම ක්‍රමයක් තියෙනවා කියලා දේශනා කළා නා. ඒ සියල්ලන්ට අර මාතා පිතරෝද සන්නිපාතා මාතානි උතුණියෝ හොදි කියන එක දාන්න පුළුවන්. දැන් මේ ඊයේ පෙරදා තියෙන එක සිද්ධිය පිරිමියෙකු දරුවෙක් හම්බෙන්න ගැබත් එක පත්‍රෙ දාලා තිබුණා. එකලා හතක පිරිමියෙකුට දරු ගැබක් හතකේ. දැන් මේක හිතන්න පුළුවන් දෙයක්ද ලෝක? එහෙනම් එහෙමත් ඒවා තියෙනවා. එහෙනම් බුදුරණන් වහන්සේ දේශනා කරන පොක්කර සාති කියන බ්‍රාහමණයා නිලුම් මලක නිලුම් මලේ කෙමි ඇතුලේ උපන් දරුවෙක් කියේ. මහා විශාල නිලුම් කොහට්ටුවක් හැදිලා. මේක පිපෙන්නේ නැහැ. එන්න එන්න ලොකු වෙනවා. කොහොම ඩිය කාලයක් යනකොට තාපසය මොකද කරන්නේ? මොකද්ද මේ පුදුම જાතිය නිලුම් කොහට්ටුවක බලන් යන්න ඕන කියලා ඉතින්ට ගියා. යනකොට නිලුම් පොහොට්ටුව පිබුණා බලනකොට ඇතුලේ ළමෙක් ඉන්නවා. මේ දරුවාගෙන අහලා ආවාසි අර නැන්න අසපු ඇටි දැඩි කරලා ගත්තා. එයා තමයි පොක්කර සාටි බ්‍රාහමණය කියලා ගියා. බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ කරා බ්‍රාහමණයගේ උපතේ හැටි. සංසේදජ උප්පත්තිය. අවශ්‍ය කරන්න ආව ශ්‍රාවයන් යම් තැනකද මතු වුණාද? ඒ ජනිත කරගෙන ඉතින් ජනිත වෙන්න උප්පත්තිය කියන සංසේදජ උපත්. එහෙනම් මේවට කියන්නේ අර කියන ජලාභිජ උපත්තිය සංසේදජ උපත්. මෙහෙම જાතිය තමයි ඒ කිදිලියන්ට කුකුල සම්බන්ධ නැතුව හැදෙන බිත්තර කියන්නේ ඒවත් තියෙනවා. හැබැයි ඒකෙන අවශ්‍ය කරන්න ආවදී කර්ම ශක්තියම රැකෙන්න විදිහක් නැහැ. මොකද ඔවුන් කළ පාප කර්මය මොකද්ද? බිත්තර කෑවට පවු නැහැ කියලා ලෝකෙට දුන දෘෂ්ටිය. ওই දෘෂ්ටියෙන් ওই පාප කර්මයේ ගවන ගිහින් උපන්නාම ඒක කවදාවත් මිනිහෙකුට පේන්නේ නැහැ. හිතාගන්න බැරුව යනවා. ඒකේ සතෙක් ඉන්නවා කියලා මේකේ සතෙක් නැහැ. ඔක කෑවට පවු නැහැ කියන අදහස තමයි මිනිසුන් දෙන්නේ. ওই දෘෂ්ටිය ඇත්තන්ට ගෝචර වෙනාම පවු නැහැ කියලා බලාගෙන ඉන්න සම්බන්ධ. ඒකට ගෝචර වෙනවා අර සත්‍යයට ගෝචරලා පාපෙ විඳිනවා. ඉතින් උන්ගේ පව් විඳිනවා. මොකද දකින්න විදිහලත් මම විග්‍රහ කළා. විතර කැඩීම හෝ විතර බිඳීම හෝ තැම්බීම හෝ මොනවා හරි කරනවා නම් ජීවිතය හානි කිරීම නිසා හටගන්නා වූ ඒ පාපෙට ඒක සම්බන්ධය තියෙනවා. ඒක ඇත්තෙම. ඉතින් හදලා කරලා තියෙන විතරත් එක්ක අපේ සම්බන්ධයක් නැහැ. හැබැයි කරගත්ත එක පව් කරගනි. හදවල ඉන්න මුදලාවල එහෙම හරියට පව් කරගන්නා විතර සම්බන්ධ මොනවා කරන්නේ? ඒක ඒගොල්ලෝ කරගන්න. තැම්බිච් එකක් තියෙනවා නම් අපිට සම්බන්ධයක් ඒකනේ කියලා සම්බන්ධවත්ත අපි අහුවුණා. සම්බලා දෙන්නේ කිව්වොත් අවු පිටරයක් තියෙන එක. පැනලා දුවන්න ඕනේ පිටරයක් එහෙම කඩේට ගන්න ගියොත් තැම්බිච් එකක් තියෙනවා ගන්න ගියොත් එහෙම හා පොඩක් ඉන්නකො කියලා එකම ගන්න දාන්න හදනවා නා. එපා එපා කියලා පැනලා දුවන්න ඕනේ. අපි අහුවෙන්න බෑ ඒකුණට. අපි අනුමත කරන්නේ නැහැ හොඳයි කියන්නේ නැහැ තැම්බිච් එකක් තියුණා ගන්න එක පවු දෙන්න ප්‍රශ්නයක් නෙමෙයි. ඒකේ කිසිම පාපයක් නැහැ. පාපේ කරගත්ත කටියේ ඒ පාපේ තියෙන. ඒක අපිට වලක් ගන්න අනුම හදන්නත් බෑ. ඉතින් ඒගොල්ලන්ට කියනකොට කියන බණ ඇහෙන්නේ නැත්නම් ඒ සම්බන්ධ ඒ කර්ම විපාක වලදී ලෝකේ යන ක්‍රමයක්. කෙනෙකුට අසාධාරණයක් අවිත්‍යයක් කළා නම් කාගෙන් හරි ඒකට අනුකූල ගෝචර පුද්ගලයෙක්
ඒකට ගෝචර වෙලා ඒ දුක විඳින්න සිද්ධ වෙනවා සත්වෙින්. ඒක හැටි. කෙනෙකුට අපි රාතන් වහන්සේ නමකට ගැහුවොත් ඒ ගහපියගේ පාපේ සංසාරේ අද්දව කෝටි ප්‍රකෝටි ගානක් ගියත් අනුන්ගෙන් ගුටි කන්න එකක් වෙනවා. ඒ පාපේ. උපව්පන් තැන ගුටි කාලා මැරෙන්න වෙනවා. කරුණ පහයි ඒ හැටි. හැබැයි රාතන් වහන්සේ ආපහු එමින් ගහන්නේ නැහැ. ඊට ගැළපෙන්න ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ පාපේට බුක්කු දෙන්න හැදිච්ච සසර ගමනේ අනාතිය. සසර ගමනේ මුලාවී පුද්ගලයෝ. ඒ පුද්ගලයන් හිතක් එනවා මේක අර ගහන්න ඕනේ, මේක වරන්න ඕනේ, මේක සම්බන්ධ ඕනේ අදහසක් එනවා. ඒ අදහස ඒ ලෝකේ ඉන්න ඇටි විපාකින් ඉන්න ලෝකේ හැදිච්ච හැටි. මෙහෙ මරලා ගියාම යවපල්ලන්ට කරදර ඉන්න ඇවුන් දුක් දෙන්නේ අපායේ. අපාගත වෙලා ඉන්න රත්යාට යවපල්ලු හපනවා කොටනවා දුක් දෙනවා. උන්ට මොන කරදරයක් කළාද? බලගුණා මෙහෙ අරිහතුන් වහන්සේ නමට ගහලා තුවාලයක් කරලා හිටන් ඔය පාපෙන් ගියා නම් එහෙම කල්ප ගානක් ගියත් අතමහා නරකවල ඉපදිනා ඔසුපත් නරකවල ඉපදිනා අර ඒකේ ඉන්න අයගෙන් දුක් විඳ වෙනවා. උන්ට ගහන්න හිතෙනවා, මරන්න හිතෙනවා, කපන්න හිතෙනවා, කොටන්න හිතෙනවා, උඟු කරන්න ඒක ඔක්කොම කරනවා. අර කර්මයේ ගෙවිලා ඉවර වෙනකන් උන් එකේ මැරිලා ඉවර වෙන්නේ නැහැ. ආයි ආයිත් එතනම කර්ම ශක්තිය උපදිනවා. අර දුකම විඳිනවා. මේ ඒ වගේ දෙයක් තියනවා ලෝකෙ. මේ පව් කරපුවාම ගහපු කෙනාම ආපහු ගහන්න දෙනවා කියන එකක් නෙවෙයි. ලෝකයේ ඇතුලේ හැම හිකරෙම ඉන්නවා හේතු තියනවා නම් ඒක අර පහර ගහන්න බලාගත කොටස. ඒක ලෝකේ හැටි. ලෝකේ දඬුවම් දෙන එක එහෙම ඇත. උනුත් ඒ දඬුවම දීලා හිටන් උනුත් අපාගත වෙනවා. සතර ගමනේ හැටි ඒකයි. ඉතින් ඕකෙන් බේරිලා අපිට සම්බන්ධයක් නැහැ. මේ අපිට තියෙන්නේ මැරිච්ච එකේ යම්කිසි මතක් හෝ ගුණක් තියනවා දැක්කොත්. අපිට ඒ ගුණත් එක්කලා කිසිම ප්‍රාණඝාතයේ සම්බන්ධයක් නැහැ. එහෙම එකක් තියනවා නම් ලැබුණොත් ගන්න එක බෞද්ධයන්ගේ වැඩ පිළිවෙල. මරලා ගන්න එක හෝ අනුබල දීලා ගන්න එක බෞද්ධයන්ට අංශ මාත්‍රයෙන්ම සම්බන්ධ කරගන්න අයිතියක් නැහැ. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ